මතකය සංගීත ඛණ්ඩයක් කළා, සංගීත රාවයක් කළා අපේ හදවතට එනවා නම් එහෙම මතකයක් හඬක් මගින් අවදි කරපු අවස්ථාවක් තමයි ඔබට අත්විඳින්න සැලැස්සුව. ඒ මගේ මතකය, ඒ ඔබේ මතකය, ඒ අපේ මතක. ජාතික අනන්‍යතාවය, ජාතික පෞරුෂය, ජාතික අභිමානය වෙනුවෙන් පෙනී සිටි ජාතික නාලිකාව, ජාතික රූපවාහිනිය 37 වන උපන් දිනය අදයි සමරන්නේ. මගේ දෙවනි මව් ජීවිතේ බොහෝ දේ කියා දුන්න ජාතික රූපවාහිනී මාතාවට මේ 37 වන සංවත්සරයේදී චිරන් ජයතු, දිගුකල් යෙහෙන් රජ වේවායි මෛත්‍රී සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හිතවතුනි, ඔබ අපිත් එක්ක බැඳිලා හිටිය මේ සහෘද බැඳීම, මේ අධ්‍යාත්මික බැඳීම තමයි අපිට ගොඩක් වටින්නේ. ඔබ දැසින් දකිනවා, ඔබ ඔබේ දෙසවනින් අහනවා, ඔබේ හදවතේ ඔබය තැන්පත් කරගන්නවා. අවුරුදු ගාණක් දීර්ඝ කාලීන මිත්‍ර ධර්මයක් වෙලා ඒක අපි අතර රැඳිලා බැඳිලා තියෙනවා. ඉතින් ඒ සහෝදරත්වයට, ඒ මිතුරුකමට, ඒ ඥාතිත්වයට ඔබට බෙහෙවින්ම ස්තුතියි. මතකය අවදි වෙන ලස්සන සංගීත ඛණ්ඩයක් මට නම් මගේ පුංචි කාලේ මැවි පෙනෙනවා වගේ. මම හිතන මම වගේම මගේ පරම්පරාවේ බොහෝ දෙනෙක්ට තමන්ගේ ළමා කාලේ දුව පැන ඇවිද්ද හැටි, නටා ගයා ප්‍රීති වුණු හැටි පවා මතක් කර දෙන සංගීත ඛණ්ඩයක් නිසා ජීවිතේ බොහෝ අත්දැකීම් ඇති අය එක්ක මේ සතුටු දවස ගෙවන්න අපි බලාපොරොත්තු වෙනවා නුගසෙවනේ. ඊට ඔබට බලාපොරොත්තුවක් ඇති කරමින් අපි ආරාධනා කරන්නේ 37 වසක් අප සමග හිටියා වගේ අදත් ඉන්න ඔහොමම මේ නුගසෙවන. කලකී සියලු දේ හැඟුමින් ලයාදර, සලකුණු තබා 37 වස ගියාදුර, සැලලිහිනියා නෙනි සුන්දර දයාබර, කළමැන තව බොහෝ කල් ලොව පියාසර, බොහෝ කල් ලෝකෙ පියාසර කරන්න කුණාටු අකුණු හමුවේ නොසැලී මේ ගමන යන්න ජාතික රූපවාහිනියට ඒ සැලලිහිනියාට ආශ්‍රය එකතු කරමින් අපි අපේ කතාව පටන් ගන්නවා. අද වෙනද වගේ දිගු කතාවලට මං යන්නේ. ඒකට හේතුව දිගු කතා මතක මං ඔස්සේ අපිත් එක්ක කතා කළ හැකි 4 දෙනෙක් මගේ දෙපැත්තේ ඉන්න නිසා. ඉතින් මේ හිතවත්කම, මේ හිතයිශීත්වය තමයි ජාතික රූපවාහිනිය සතු විශාලම සම්පත. ඒ සම්පත අපිට නිරන්තරයෙන්ම ලබා දෙන මේ ලෙංගතුකමට බෙහෙවින්ම ස්තුතිය කියමින් මම පටන් ගන්නම් හඳුන්වා දෙන්න මගේ වම් මත පැත්තෙන්. ඇත්තම මේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන, ස්වර්ණ පුස්තක සම්මාන ඇතුළු සම්මාන රැසකින් බුහුමන් ලැබූ ගත්කතුවරයක්, කිවිඳියක්, මුද්‍රිත විද්‍යුත් මාධ්‍යවේදිනියක්, පරිවර්තිකාවක්, විචාරිකාවක්, ඊට එහෙන් ගෙරලා ජීවිතයේ අධ්‍යාත්මික ගවේෂණයක යෙදෙන්නියක්. ඒක තමයි මේ දවස්වල වැඩිපුරම කරන්නේ. සුනේත්‍රා රාජකරුණානායක, ඔබේ පැමිණීම ගෞරවයක් හැමදාම වගේ ජාතික රූපවාහිනියට බොහොම ආදරෙන් පිළිගන්නවා. අයිබෝන් ඔබට අයිබෝන්. ඒ වගේම හිතවතුනි, තමන්ගේ වෘත්තිය ඇතුලේ කොයිතරම් මෙහෙයක් කරන්න පුළුවන්ද කෙනෙක්ට, අන්න ඒකට උදාහරණයක් උපහරණයක් සපයන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂක, වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය අප සමග සම්බන්ධයි. අයිබෝන් ඔබතුමිට බොහොම ගෞරවයක් ඔබෙත් පැමිණීම. මේ ඉන්නේ අපි හිතනවා ඒ කාලේ ඉස්කෝලේ යනකොට කොහොමද එහෙම සුරුවට බුහුටිව වචන පාවිච්චි කරන්නේ, කොහොමද එහෙම ඉංග්‍රීසි කතා කරන්නේ? හරිම පුදුමයිනේ. ඒ පුදුමය යථාර්ථයක් බවට පත් කරලා ජාතික රූපවාහිනිය ආරම්භයේ ඉඳලම අපේ මේ මේ හදවත ගැහෙන්නේ රිද්මය සපයපු කෙනෙක් නොයලින් හොන්ටේ මහත්මිය, බොහොම ගෞරවයක් ඔබ අද පැමිණීම. අයිබුවන් ඔබට. අයිබුවන් පැරමි. හිතවතුනි, මේ මේ ලස්සනත් එක්ක බුද්ධිය යන එක ගැන අපි නිතරම කතා කරනවානේ. හා, ඒ සුන්දරත්වයි බුද්ධියයි, ඒක මං දෙකකද යන්නේ ප්‍රශ්නයක් තියෙනවා නෑ, එක මගක යන බව අපිට ඇය හැම විටම මතක් කර දෙනවා. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සම්මානිත ගායන ශිල්පිනිය අපත් සමග සම්බන්ධ ඉන්දිකා උපමාලි, ඔබවත් බොහොම ආදරෙනුයි ගෞරවෙනුයි පිළිගන්නේ. අයිබෝන්. අයිබෝන්. ඉතින් අඳුන්වාදී මේ අනුපිළිවෙලෙන්ම කතාවට අවතීර්ණ වුණොත් හොඳයි කියලා මට හිතුණා.
මහිතන ඔබට කියන්න බොහෝ දේවල් ඇති. ඉස්සෙල්ලම මේ සංවත්සරේ අපේ සංවත්සරේ මගේ පමණක් නෙවෙයි මගේ සහෝදර ශිල්පීන්ගේ පමණක් නෙවෙයි මේ රටේ සංවත්සරයක් රට ජාතික නාලිකාව ජාතික අනන්‍යතාවයේ ගොඩනගපු තැනක සංවත්සරයක් ඔබට කියන්න දෙයක් ඇති. ඔව් මේක ඔබේ විතරක් නෙමෙයි රටේ ඉන්න කලාකරුවන්ගේ විද්වතුන්ගේ සංවත්සරයක්. රූපවාහිනිය සමග තියෙන බැඳීම සම්බන්ධය මිහිරි පරණයි ගැඹුරුයි. ඉතින් රූපවාහිනිය නිසා අපට මේ රටේ බොහෝ දෙනෙක් එක්ක හමුවෙන්න ඔවුන්ව හමුවුනේ අපි මේ තිරයෙන්. ඉතින් ඒ නිසා අද වගේ දවසක මේ නොයිලින් හොන්ට වගේ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යයේ ජ්‍යෙෂ්ඨතම නිවේදිකාවක් දක්ෂම කෙනෙක් උපමාලි වගේ කෙනෙක් ඉන්න තැන මෙතුමිය වගේ උගත් විද්වත් වෛද්‍යවරයෙක් ඉන්න තැනට මේ මාවත් කැඳවීම මට ගෞරවයක් කියලා මම සලකනවා. හරි අපි අපි ડોක්ටර්ත් එක්ක චුට්ටක් කතා කරමුකෝ. ડોක්ටර් දැන් සාමාන්‍යයෙන් වෛද්‍ය වෘත්තිකයෙක් විදිහට හරි ඒ වෘත්තිය කටයුතු කරගෙන අවශ්‍ය වෙලාවට අපි කියන කෝල් එකක් දීලා ඉන්න කියන අවස්ථා තියෙනවා. ඒ වෙලාවට ඒ වැඩේට සම්බන්ධ වෙමින් කටයුතු කරන්න පුළුවන්. හැබැයි ඊට එහා ගිහිල්ලා සමාජය පිළිබඳ මට ඔබට වගකීමක් තියෙනවා. ඒ වගකීමට මුහුණ දෙන්න උර දෙන්න අපි බැඳිලා ඉන්නවා කියන එක මේ වෛද්‍ය වෘත්තිය ඇතුළත් ඔබ හැම විටම පෙන්නුම් කරනවා. ඇත්තටම ඕනම වෘත්තිකයෙක්ට ඒ වෘත්තියට එහෙන් ගිහින් දෙයක් කරන්න පුළුවන් නේ. ඔබ හරි. ඒ කියන්නේ දැන් වෘත්තියෙන් බැඳිලා ඉන්නවා අපි හැමෝම යම්කිසි කාර්යයක් කරන්න, රෝගීන්ට ප්‍රතිකාර කරන්න, රෝග වළක්වන්න. නමුත් ඒ වැළැක්වීමට අපි හිතමු ගන්න පියවර තව ටිකකින් ඉදිරියට ගිහිල්ලා ජනතාව අතරට යන්න. ඒ අයගේ හදවත් තුළට කාවදින යමක් කියන්න. ඒ වගේම ඒ අයගේ වෙනසක් ඇති කරන්න. අපි හිතමු අපි දැන් අපි කතා කරනවා කියනවා. ඉතින් අපි හිතනවා මෙහෙම අපි කියපු එක තේරුම් අරන් ගිහින් කරයි. නමුත් ඒක එහෙමම වෙන්නේ නැහැ. නමුත් ඉතින් ඔබට ගිය ඒ අයගේ අපි හිතමු ඒ කියන්නේ චේන්ජ් එකක් කරන්න ලොකු මේ කරන වැඩවලින් මිදිලා කරන හරියටම ඒ දේ කරන්න නම් ඒ කියන්නේ තමන් ගැලවෙන්න ඕන නම් තමන් කරන යම්කිසි වැරදි ක්‍රියාවකින් එතනදී අපිට හුඟක් දේවල් කරන්න පුළුවන්. ඉතින් රූපවාහිනිය අපිට ගොඩක් උදව් වෙනවා එහෙම අවස්ථාවක. දැන් මේ හරි කල්නේ මෙහෙ ඇවිල්ලා දැන් කොච්චර කාලෙකින්ද ආවේ? ඇත්තෙන්ම මම මේ අවුරුදු දෙකකට කලින් 35 වෙනි සංවත්සරයේ මම වැඩසටහනක් කරුවා කියන්නේ මේ මම ප්‍රවෘත්ති මේ ඉදිරිපත් කරුවා ඉතින් මේ තියෙන පොඩි ඡායාරූපය බලමුද? පොඩ බලමුද? හරි. හා මේ බලන්නකෝ. මේ වයස කීයද කියන්නක මට. මේ මං හිතන්නේ මම අවුරුදු 28ක් විසිත බය නැතුව වයස කිව්වා. එහෙම ප්‍රශ්න නැහැ නේ. දැන් අපි ගණන් හදාගන්න ඔය 82 එතකොට 27යි. 82 නේ මේ ඊට පස්සේ. ඔව් ඊට පස්සේ ගත්ත ඡායාරූපයක්. දැන් 82 ඉඳලම මේ ජාතික රූපවාහිනියේ ඉංග්‍රීසි පුවත් විකාශය කෙරුණාද? ඔව්. එතකොට දිගටම ඉංග්‍රීසි පුවත්නේ මුලින්ම පටන් ගත්තේ නේද? ඔව්. කොහොමද ඒ අත්දැකීම? අපි ටිකක් මතක් කරගමුකෝ. ඒක හරි රසවත් ඇති ඒ කාලේ. ඒක මතක් කරන්න කලින් මම ඇත්තටම මේ පාරමී වල ස්තුතිවන්ත වෙනවා මේ මාව මේ 37 වෙනි සංවත්සරයට මේ වැඩසටහනට මේ ඉන්වයිට් කෙරුවට බොහොම ස්තුතියි. ප්‍රේක්ෂකයින්ටත් මේ උදේ මම උදේම ඒගලන්ට සුබ උදෑසනක් කියන්න ඕනේ. ඉතින් දැන් ඔය මගෙන් ඇහුවේ මොකක්ද? මම ඇහුවේ අපි මේ මතකය හරි රසවත් නේද? හරිම වින්දනීයයි. ඒක මතක් කරනකොට පුදුම ප්ලෙෂර් එකක් තියෙනවා හිතට, සතුටක් දැනෙනවා. ඒක ගැන ටිකක් කතා කරමුකෝ. කොහොමද මේ මතකය මතක් කරලා දෙන්න අපිට? ඇත්තින්ම මේ මම රූපවාහිනි සංස්ථාවට බැඳුනේ රූපවාහිනි සංස්ථාව ඇත්තෙන්ම මම රූපවාහිනි සංස්ථාවට කලින් මම ITN එකේ වැඩ කෙරුවේ. මොකද ITN එක තමයි කලින්ම මේ රූපවාහිනි මේ වැඩසටහන් කෙරුවේ. ඉතින් මම 1980 තමයි මේ ටෙලිවිෂන් වැඩ පටන් ගත්තේ. ඉතින් ඒ කාලේ තිබුණේ මේ ටෙලිවිෂන් ස්ටුඩියෝ එක තිබුණේ මේ ගුවන් විදුලි සංස්ථාවේ අයිනේ, අර මේ ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් එක ළඟ පොඩි මේ ස්ටුඩියෝ එකක්. එතනින් පටන්ගෙන ඒ කාලේ මෙතන මේ රූපවාහිනි සංස්ථාව දැන් බිල්ඩින් එක තියෙන තැන තිබුණේ ලේඩිස් හොකි ග්‍රවුන්ඩ්ස්. එතන මෙතන තිබුණේ. ඊට පස්සේ මේ බිල්ඩින් එක හැදුවා. හැදුවට පස්සේ අපිව ට්‍රාන්ස්ෆර් කරා රූපවාහිනි සංස්ථාවට. අකමැත්තෙන් දාවේ?
නෑනෑ හරි කැමතිින් ආවේ ඒකන ඉති මේ ඔහු එකකාල හිටිය ඇත්තෙන්ම මහිතන්නේ අපි පටන්ගන්නකොට තිස් දෙනෙක් විතර හිටියේ මේ හිටපු කට්ටිය මේ යාලූ මිත්‍රය මතක් කරමුද ඔහු මට මතකයි සුමනාලල්ලම් පිට මහත්මියල තේකාල සුමනාවේ මහිතන්නේ ඒට ටිකක් පස්සේ සුමනා එතකොට රොස්මන් රොස්මන් දුටිටියා එතකොට මේ අනෝමා ඒ වගේ ගලන් කීප දෙනෙක් මේ තමයි මම මේ වැඩ කෙරුවේ මෙහේ. ඔව්. දැන් නොයිලින් හොන්ටේ මහත්මියට එහෙම දේවල් කියන්න තිබ්බට අපිට ඒසා දේවල් නැහැනේ අපි නේද? අපි ඊට පස්සේ પરම්පරාවකනේ. හැබැයි මේ මතකය ඇති හදවතේ තැනක ඔය ඇහුණ අර උතුරෙත් අපි දකුණෙත් අපි මෙත් එක්කම මේ ඉන්දිකාට මොකද හිතෙන්නේ ගැන. ඇත්තටම මේ ඒ ගීතය ඔයා කියන්නේ ඉස්සලා පාරමී මටත් ඒ කියන්නේ මේ ඒක ඇහිච්ච ගමන්ම පරණ මතකයන්ට මගේ හිත ඇදිලා ගියා. කියන්නේ මේ පුංචි කාලේ රූපවාහිනිය කියන එක ඉස්සරහට ඇවිල්ලා ඒකේ තියෙන රූප දිහා බලාගෙන ඉන්නකොට ඒක හරිම මේ විද්‍යාවක් නිකන් මැජික් එකක් වගේ දෙයක්. ඒ දිහා බලාගෙන ඉන්නේ. ඒ වගේම මෙතුමියලා වගේ අය මේ නිවුස් කියනකොට එහෙම ඇත්තටම මේ ඒක දිහා අපි ගෙදරින් ඉඳගෙන එතකොට මම මේ ගමේ මගේ ගම ගාල්ලේ ඉඳගෙන මට හොඳට මතකයි ඒ දිහා බලාගෙන ඉන්නේ මැජික් එකක් වගේ. අපේ ගමේ මේ ඒ ගමටම අපේ ගමේ උද මේ ටීවී එකක් තිබුණේ අපේ ගෙදර. ඊට පස්සේ හැමදාම රෑට ওই නන්දන විඳන වගේ වැඩසටහන් තියෙනකොට වී වේලන මාගල් තියෙන්නේ වී වේලන මාගල් ගෙනල්ලා මේ පිලේ එලනවා. ඉතින් ගමේ මිනිස්සු ඔක්කොම රැට එකතු වෙනවා මේ වැඩසටහන් බලන්න. අපිට ඒක නිකන් හරියට ලොකු මේ පුංචි කාලේ ඉඳලම මේ කියන්නේ මේ සංගීතය සහ රූපවාහිනිය මේ දේවල් එක්ක මගේ තාත්තා සංගීත ගුරුවරයෙක් නිසා අපිට ලොකුවත්කමක් නොතිබුණා වුණත් කොහොම හරි මේ ටීවී එකක් ගත්තා. මොකද මේ නන්දන වින්දන වගේ වැඩසටහන් බලන්න තියෙන උමනාවට. ඉතින් මේ රැට මුළු ගමම එකතු වෙනවා අපේ ගෙදරට මේ වැඩසටහන් බලන්න. අම්මා ටිකක් ඒකට අකමැති. මොකද උදේ පාන්දරට මල් ගස් මේ පැල අරව මේවා ඔක්කොම පොඩි කරලා දාලා තියෙන්නේ මිනිස්සු ඇවිල්ලා ගිහිල්ලා. නමුත් ඒකට වඩා අපිට ලොකු උනන්දුවක් උද්‍යෝගයක් තිබුණා. ඉතින් එහෙම වෙලා ඊට පස්සේ මං සමහර වෙලාවට මේ ඉන්දිකා අද මේ වෘත්තිය අද මේ ඔබ තෝරාගත්ත මග තීරණය වෙන්නත් අපි කියන්නේ ඇතුල් හිතට ගිහිල්ලා කාවදින දේවල් ජාතික රූපණින් සිද්ධ වෙන්න. ඒක අනිවාර්යයි. මොකද ඒක මට වඩා මගේ තාත්තගේ තමයි මේ 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 රූප මේ මේ ටීවී එක ගැනීම සහ අපි කොළඹට සංක්‍රමණය වීම සහ මම මුල්ම වතාවට ගීතයක් ගායනා කරන්නේ රූපවාහිනී උදාර වැඩසටහනේ. එතකොට මං ඉස්කෝලේ යනවා ආනන්ද බාලිකාවේ. මං හිතන්නේ 1990 අවුරුද්ද වෙන්න ඕනේ. ඉතින් මට මතකයි ලොකු මල් තිබුණ චීත්ත වගේ සායක් ඇඳලා මේ වැනි වැනි මම සින්දුවක් කිව්වා. ඉතින් ඇවිල්ලා මේ රූපවාහිනී එක කවදාවත් අමතක වෙන්නේ නැති අවස්ථාවක්. ඒ ගීතය මේ ගායනා කරපු අවස්ථාව. ඒ වගේම දැන් එළියෙන්දගෙන ගෙදරදී මේ මේ දේ නර්මනවා වගේමයි කැමරාවක් ඉස්සරහා ඇවිල්ලා මුල්ම වතාවට එහෙම ගායනා කරනකොට මේ මෙහෙම වැනෙන එකට අමතරව සින්දු කීකේ වැනෙන එකට අමතරව ඇහිපිල්ලමක්වත් හොලවන්නත් බයයි. මොකද හේතුව ඒ තරම් මේ වරදක් වෙන්න බෑ කියන එක එදා ඉඳලම මේ මේ කාවැදිර තිබුණේ. ඇත්තටම ජාතික මේ නාලිකාවත් එක්ක මගෙත් ගොඩාක් මතකයන් තියෙනවා පාරමි අපි කතා කරමු විදියට. ඒ මතකය හරි වටිනවා. සමහර මතක මතින් තමයි අපි අපේ වර්තමානයත් අනාගතයත් ගොඩනගන්නේ. හිතවතුනි කියමනක් තියෙනවා, ඇණයක් නිසා අශ්වලාඩමත්, අශ්වලාඩම නිසා අශ්වයාත්, අශ්වයා නිසා අශ්වාරෝහකයාත්, අශ්වාරෝහකයා නිසා මුළු යුද්ධයත් පැරදිය හැකි කියලා. පුංචි ඇණයක් මේ සමාජේ එකම එක පුද්ගලයෙක් ඔබ මම. හැබැයි අපිට ලොකු වගකීමක් තියෙනවා මේ සාධාරණ යුද්ධය, එහෙම නැත්නම් රටේ ස්වෛරීත්වය, රටේ නිදහස, රටම එක තැනක තියලා ආපස්සට හැරිලා බලලා සතුටු වෙන්න පුළුවන් ඒ සොම්නස විඳින්න ඔබට මට යුතුයකමක් තියෙනවා. ඒ යුතුයකම අපේ දේශය වෙනුවෙන්. මේ ශුද්ධ බයිබලයේ තැනක තියෙනවා ඔබේ දරුවා ඔබෙන් බිත්තරයක් ඉල්ලුවොත් කොයිතරම් මඩා වැළපුණත් ඔබේ ලබා දෙනවාද? දැන් ඔබට ඒක කිව්වම හැගෙන්නේ ඇයි බිත්තරයක් ඉල්ලුවම බිත්තරෙන් දෙන්න බැරිද? එහෙම හිතෙනවනේ. මටත් කාලයක් එහෙම හිතුණා.
ඊට පස් ඇත්තටම හොයල බලනකොට එවකට මේ ඔය ගෝනුස්සෝ ගෝනුසු වර්ගයක් ඉන්න ඒ ගෝනුස්සෝ හැකිලිලා රවුන් ගැහිල ඉන්නේ හරියට බිත්තරයක් වගේ නිකං නෙවෙයි විවිධ වර්ණ ඇති බිත්තර වගේ. ඉතින් දරුව ආස කරනවා දරුව ඉල්ලනවා ඉල්ලුවට අම්මා තාත්තා දෙනවද නෑ. හැම විටම ජනතාව ඉල්ලන දේ දෙන්න මාධ්‍යයක් ලෑස්ති වෙලා ඉන්න ඕනද? නෑ මම නම් හිතන්නේ එහෙම කියලා. මොකද ජාතික රූපවාහිනිය එහෙම කටයුතු කරලත් නෑ. දැන් මේ ඔය අහපු ප්‍රශ්නට මට එකක් මතක් වෙනවා. දැන් ඊයේ පෙරේද මේ මෑත දවසක ඉන්දියාවේ ප්‍රකට වැඩසටහනක් තියෙනවා මේ ලෝකෙම බලන ස්ටාර් ටීවී එකේ ඉන්දියාවේ කරන් ජොහර්ගේ. ඉතින් කරන්ගේ වැඩසටහන ටිකක් විනෝදාත්මක වුණාට මේකට සහභාගි වෙච්ච ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙන්නෙක්ගේ ඒගොල්ලන් ස්ත්‍රීන් පිළිබඳ අවඥාවෙන් සැහැල්ලුවෙන් කතා කළ නිසා මුළු ඉන්දියාවෙම විරෝධයක් මතු වුණා. ඉතින් ඊට පස්සේ කරන්ට් සිදු වුණා සමාව ඉල්ලන්න. නමුත් අර ක්‍රීඩකයාට බොම්බේ ජිම්කාන ක්ලබ් එකේ සමාජිකත්වයත් අහිමි වුණා, ක්‍රීඩා කරන්නත් නැති වුණා. ඉතින් මේක දැන් ස්ත්‍රීන්ව හැල්ලුවට බාල්දුවට විහිළුවට ගන්න එක ඉතාම සරල සාමාන්‍ය දෙයක් විදිහට සමහර අය සලකනවා. නමුත් ටෙලිවිෂන් එකේ මේ කියන වැඩසටහන් වලට සහභාගී වෙනවම අපි ප්‍රෙසෙන්ටර්ස්ලා හැටියට අපිට ලොකු වගකීමක් තියෙනවා. මොකද අපි හරියට ඒක කෙරුවේ නැත්තම් හුඟක් ඒකට බලපානවා. ඔව් දැන් කරන්ගේම තමයි වැරද්ද උනේ. මං හිතන්නේ කරන් ජෝහර් මහත්මයා ඒකට සමාව ඉල්ලලා තියෙනවා. ඔව් එයා සමාව ඉල්ලුවා. දැන් ඒ වගේ දෙයක් වුණා. අපි දැන් උගන්නනකොට හරි හැම වෙලේම BBC තමයි පර්මාදර්ශී ලෝකයේ මේ දැන් හොඳම ජනමාධ්‍ය කියලා අපි හිතන්නේ. අපි වශී වෙලා හිතනවා අපේ අය එහෙම නෑනේ කියලා සංසන්දනයත් කරනවා. එහෙම නැත්තම් සිහින්නේ. ඔව්. නමුත් නේපාලයේ රජපෞලම මරපු අවස්ථාවේදී BBC නිවේදිකාව කිව්වා, නිවේදකයෙක් මං හිතන්නේ, "This is the face that caused the bloodbath" කියලා. ඒ මූණ පෙන්නුවේ අර මියගිය දිවිනසාගත්ත කුමාරයාගේ පෙම්වතිය. එයා ජීවිතාරක්ෂාව පතා රටින් පැනලා ගිහිල්ලා. මූණ පෙන්නුවා. මූණ පෙන්නුවා සහ අර වචනේ. කොහොමද නිවේදකේ කියන්නේ මේ මූණ හින්දායි මේ ලේ හැලීම සිද්ධ වුණේ කියලා. මම එතකොට චීනේ හිටියේ. මං එවෙලේ මං කවදාකවත් BBC එකට ලියලා නැහැ. හැබැයි ওই වගේ වැඩ කරලා තියෙනවා. ඒ වගේ වැඩ වෙන්නේ සාමාන්‍ය දැන් ඒ මේ ප්‍රෙසෙන්ටර්ගේ වැරද්දක්වත් වෙන්න බෑ. නෑ නිවුස් එක ලියපු කෙනා. ප්‍රොඩියුසර්ගේ වැඩක් වෙන්නත් ඇති. මොකද එයා වැරදි වචනයක් එතන එහෙම යෙදුවා. එතකොට දැන් එවැනි අවස්ථාවක මුළු නේපාලයේම ෂෝකෙන් ඉන්න වෙලාව. එතකොට මං එවෙලේ ලිව්වා "This is not what we expect from the BBC" කියලා හොඳටම බැනලා ඊමේල් එකක් යවුවා. හැබැයි මගේ එක හින්දා නෙමෙයි මං හිතන්නේ බොහෝ දෙනෙක් විරෝධය පාණ්ඩ ඇති. ඊළඟට ඒගොල්ලන්ගේ ඉන්ටර්නල් කවුරු හරි ඇතිනේ ඔවා රිවීව් කරන්න. ඒක නිසා ඊළඟ නිවුස් එකේදී ඒක ගලවලා තිබුණා. හැබැයි ප්‍රතිචාරයක් දැක්කුවානේ ඒ පැය 24 ක. මොකද මේ කියන්නේ මට සමහරට ලංකාවේ හිටියා නම් ඒක කෙරෙන්නේ නැහැ. මොකද ඕක ඒ වෙලෙම බලාගෙන ඉඳ වෙන්නෙත් නැහැ. ඒ වෙලේ ඒක කෙරුණා. ඔව් දැන් එතනින් හොඳ දෙයක් තියෙනවා. දැන් අනේ මේක ගියේ BBC එකේනේ. මම එතකොට ඉන්නේ චීනේනේ. මම ලංකාවේ පුරවැසියෙක්නේ. මට මොකක්ද මට තියෙන සම්බන්ධය කියලා අත නෑර ඒ වගකීම වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන්. අනිත් එක හොඳම නිදහසට කාරණේ ડોක්ටර්. හරි මම කාන්තාවක්නේ. මම ගැහණියක විදිහට කටයුතු කරන්නේ. ඉතින් මට බෑ. මගේ සීමාව තියෙනවා කියලා ඊ සීමාවෙම ඇලී ගලී අර රාමුවේ හිටියහම අපිට පින්තූරේ පේන්නේ නැහනේ. පොඩ්ඩක් එළියට යන්න බෑ. ඒක කොච්චර වටිනවද? මොකද එළි පහලියට ගිහලා මේ අත්දැකීම් සම්භාරයක් සහිත කෙනෙක් විදිහට එහෙම හිටගන්න එක කොච්චර හොඳයිද? ඔව්. ඉතින් ඇත්තටම ඒක හරි දක්ෂකමක්. ඔව් හරි නියමයි. BBC එකටත් ලියන එක. ඔව් ඉතින් මගේ අත්දැකීම් රූපවාහිනියත් එක්ක දැන් ඇත්තම ගොඩක් වෙලාවට වසංගත තත්ත්වයන් මර්ධනය කරන අවස්ථාවන් හිදී දැන් බොහෝ වෙලාවට අපි දන්නවා මාධ්‍ය අවශ්‍යයි දැන් ජනතාවට මේ පණිවිඩ දෙන්න. ඒ වගේම නිවැරදි පණිවිඩ දෙන්න. එතනදී දැන් රූපවාහිනිය සිය කැමැත්තෙන් ඉදිරිපත් වෙච්ච අවස්ථා තියෙනවා.
කතා කරලා. දැන් ඔබතුමිය මේ ගැන කතා කරන්න අපි වෙලාව දෙන්න. එන්න. එතකොට මේ පණිවිඩය මේ තියෙන වසංගතය ගැන ජනතාවට කියන්න. හරි දේ කියන්න. දැන් බොහෝ දෙනා දැන් හඳුනා නොගත් රෝගයක් දැන් විවිධ මාධ්‍ය වලින් ඒ පළ වෙනකොට නිවැරදි ප්‍රවෘත්ති දෙන්න හැමතිස්සෙම මට බොහෝ වෙලාවට රූපවාහිනිය උදව් කරලා තියෙනවා. අත්‍යවශ්‍යම ජාතික ආපදාවන් හීදී ඔබ දන්නවා සුනාමි, ගං වතුර, නායම් නියඟතත්ව මේ සියල්ලකදීම ජාතික රූපවාහිනිය ඒ සමාජ මෙහෙවර උදෙසා පෙනී හිටියා. හිතවතුනි ඒට සාක්ෂි දරන්නේ ඔබ වෙන කවරෙක්වත් නෙවෙයි. එනිසා ඒ ජාතික රූපවාහිනිය වගකීම මෙහෙය පිළිබඳවත් කතා කරන්න හොඳ දවසක් අද 37 සංවත්සරේ අපි මේ පොඩි උපන්දින සාදයක ඉන්නේ. අපි හම්බුණාම පොඩ්ඩක් කතා කරන්නත් එපා. අන්න ඒ වගේ තැනක්. දැන් හරි අපි මාධ්‍යක විශේෂම ජාතික නාලිකාව වුණාම ජාතික භාෂාව මං කියන්නේ මව්බස නෙවෙයි ජාතික භාෂාවන් තියෙනවා අපිට සිංහල, තමිල, ඉංග්‍රීසි යනාදී මේ මේ භාෂා ත්‍රිත්වයෙන්ම අපි ජාතික රූපවාහිනී සන්නාමය හරහා අපි අපේ ප්‍රේක්ෂකයන්ව ආමන්ත්‍රණය කරනවා. අපි ඒගොල්ලන්ට කතා කරනවා. එතකොට මේ ජාතික භාෂාවක් හරි විදිහට කතා කරන එක කොච්චර වටිනවද? මම උදාහරණයක් කියනවා. මම හරියට පොතපත කියවලා මම හිතනවා හරියට මම සිංහල කතා කරන්න පාවිච්චි කරන්න භාවිත කරන්න ඕනේ කියලා. ඒක දවසක් පුරාවට කියලා කියනවා. එතන මෙහෙට එනවා දුරකතන ඇමතුම් රාශියක්. පාරමියේ එහෙම කිව්වෙ එහෙම කියන කාරේ නැහැ. පාරමිය එහෙම කිව්වද පුදුමයි. පුරාවට කියලා වචනයක් නැහැ. වචනේ පුරා. මගේ අත්දැකීමක් මම කියන්නේ. ඒ වගේ ජාතික නාලිකාවෙන් බලාපොරොත්තු වෙන නිවැරදි භාෂා භාවිතය. ඒක ගැන ඔබතුමියගේ අදහස මොකක්ද? දැන් ඉංග්‍රීසි මාධ්‍යනේ. එහෙම කියලා මම බොහෝතරේට ඉංග්‍රීසි දන්නේ නැහැ කියලා අපිට අතහරින්න බෑනේ. ඇත්තෙන්ම ඉංග්‍රීසි භාෂාව දැන් ඉංග්‍රීසි භාෂාව විතරක් නෙමෙයි දෙමළ භාෂාව, සිංහල භාෂාව, ඕනේ භාෂාවක් කතා කරනකොට අපි හරියට ඒක උච්චාරණය කරන්න ඕනේ. නැත්නම් අපි කියන දේ වැරදි. කියන්නේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ හරියට. දැන් අපි කියමු ඉංග්‍රීසියෙන් අපි කියනවා ඕ ශබ්දේ ඕ ශබ්දේ. හුඟක් මේ වැරදි තියෙනවා අපි සිංහල භාෂාවෙන් නැත්නම් දෙමළ භාෂාවෙන් කතා කරනකොට. ඒගොල්ලන්ට මොකද සිංහල භාෂාවේ හෝඩියේ ඕ ශබ්දේ නැහැ. ඉතින් අර ඕ ශබ්දේ අපි ඉංග්‍රීසි භාෂාවේ ඕ ශබ්දේ තියෙනවා. ඉතින් දැන් අපි කියමු හෝල් හෝල්. හරි අපි මෙහෙම කරමුකෝ. දැන් අද ජාතික රූපවාහිනිය සංවත්සරේ 37 සංවත්සරේ. දැන් මේක ගැන ඔබ යම්කිසි අදහසක් පළ කරන්න ඔබේ මාධ්‍යෙන්, ඔබ ඉංග්‍රීසි මාධ්‍යෙන්. දැන් ඔබ හිතන්න ඔබ තමයි නිවේදිකාව. දැන් ඔබට අවස්ථාවක් තියෙනවා පොඩි කොටසක් ඉන්ට්‍රෝ එකක් දෙන්න, අපිට ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න. Right. Okay. Good morning everybody. It's wonderful to be back here at Rupavahini on the 37th anniversary of the Rupavahini Corporation, and I'm happy to be here with Parami, and I know the producer Prasanna is in the studio in the sub control room. I'm so happy to be here today, and I thank you Parami for inviting me. And of course, as you were saying about pronunciation, yes. It's very important because the monkey yaki hiti hiki hiti de podakinna podakinna Hello there, it's good to be back with you on Musically Yours again, the show that brings you our very own artists performing different types of music popular in Sri Lanka. And tonight, our guests are five musicians who infuse vitality into their brand of music, and they have particular appeal for the younger audiences. I'm proud to present Aloha. Nika, let me put that with me. හොලිවුඩ් වල ලක්ෂණ නේද තිබෙන්නේ? ඔව් එකපාරට මමත් ගැස්සිලා ගියා ඒක දැක්ක ගමන්. මොකද ඒ මේවක් මීට කලින්ත් දැකලා තියෙනවා. හරි පුදුමයි මේ. හරිම ලස්සනයි. මේ අපේ රටේ නේද කියලා හිතුණා. දැන් සංගීතෙන් වියුක්තව අපිට වෙන්දිකත් එක කතා කරන්න අමාරුයි. සංගීතේ කොහොම හරි ගාව ගන්න ඕනේ. නැත්තම් අපරාධේ මෙයා මෙතන ඉඳලා තියෙන එක. දැන් සංගීතය විශ්වීය භාෂාවක් කියන සංගීත චිකිත්සාව පිළිබඳ බොහෝ දෙනෙක් දැන් කතා කරන කාලෙක ඉන්නේ. දැන් එවකට අපි මේ කතා කරන්නේ දශක කිහිපයකට පෙර ආතුව මේ සංගීතය විඳින්න වින්දනීය මාධ්‍යයක් විදිහට ඒක අපේ දසවන් වලින් ඇතුල් කරගන්න අපිට ජාතික ගුවන් විදුලිය තිබුණා. හැබැයි ඒක මේ රූප මාධ්‍යයක් නෙවෙයි. ඉතින් සංගීතය මවා දෙන රසයට රූපයෙන් එකතු කරන යමක් තිබුණේ නැහැ. පස්සේ කාලෙක ජාතික රූපවාහිනිය එනවා. ජාතික රූපවාහිනිය සංගීතයෙන් අමුතුමතු වැඩ කරන්න ගත්තා. පුදුම වැඩ කළා. දැන් අපි හිතමු ජාතික උත්සවයක් කියලා සිංහල අලුත් අවුරුද්ද. මේ අලුත් අවුරුද්දත් එක්ක හැම විටම මතුවෙන සංගීතයක් තියෙනවා. ජන සංගීතයේ නාද රටා මේ සියල්ල එක්ක. එතකොට
එහෙම වුණාම අපි අදටත් අද දක්වා දැන් මේ අප්‍රේලලත් බලන්නකෝ ඔබ එතකොටත් අපි මේ සංගීතය භාවිත කරනකට උචිත විදිහට එතකොට වෙසක් උත්සවය නැත්නම් අපි කතා කරමු පහුගිය නත්තල් සමයේ ඒ කාලේ අපි මේ නත්තල්ට අදාළ කරන ඒ අනන්‍ය ලක්ෂණ සහිත සංගීතයෙන් අපි අපේ හිතවතුන් පිනවන්න උත්සාහ කරා අපි මේ ගැන කතා කරමු මාධ්‍යයක් විදිහට සංගීතය භාවිත කරන්න පුළුවන් ක්‍රම සහ අවස්ථා ගැන හැබැයි ඊට කලින් පොඩි වෙලාවක් දෙන්න අපිට මේ පුංචි ඉඩක් ඕනේ කරනවා මේ විරාමයකුත් අරගෙන වෙලාවත් බලලා එන්න. ඉතින් ඇත්ත වශයෙන්ම මේ ඉන්දිකා අපි ඒක ගැන කතා කළ යුතුමයි කියලා හිතනවා. මං කිව්වනේ මං කතා කරා වැඩි අපි වෙලා මතක් කළේ. ජාතික උත්සවවල ආගමික උත්සවවල සංස්කෘතික ඉසව්වල මේ සංගීතය මුහු කරමින් මේ ඇයි මේ අනන්‍ය ලක්ෂණ සහිත සංගීතය කියන එක ඔප්පු කරමින් ඒ රූපවාහිනියකට කළ හැකි මෙහෙය ගැන ටිකක් කතා කරමු. අනිවාර්යයෙන්ම පාරමී මොකද දැන් මට මේ අද මේ වැඩසටහනට ආරාධනා ලැබුණම මම ටිකක් හොයලා බැලුවා මගේ දැනුවත් වීම සඳහා මේ ජාතික නාලිකාව සංගීතය වෙනුවෙන් මොන වගේ වැඩසටහන්ද මම නොදන්නා කාලේ මට නෙත නොගැටුණු මොන වගේ වැඩසටහන්ද තිබිලා තියෙන්නේ කියලා ඇත්තටම කියන්න බැරි තරම් විශාල ලිස්ට් එකක් මට හම්බුණා ඔබය කතා කරපු දේවල් වලට අමතරව ඍජුව සංගීතය වෙනුවෙන් කැප වෙලා තියෙන අවස්ථාවක් මම අර මුලින් සඳහන් කරා වගේ නන්දන වින්දන ගීතවාණි සව සංගීත මේ සව සංගීත කියන වැඩසටහන ගුවන් විදුලියත් එක්ක සව සංගීත මම තමයි ප්‍රෙසන්ට් කරුවේ ඒක මට මතකයි අපි මේ රූපවාහිනී සංස්ථාවේ පළමුවෙනි සජීවී විකාශනයේ තිබුණේ සව සංගීත ඒක මම හිතන්නේ 1984 වගේ අපි ඒක කෙරුවේ මං හිතන්නේ මේ මුනිසිරිපා විඳිමින්නේ කියන ආචාර්ය පණ්ඩිත අමරදේවයන් සහ ආචාර්ය නන්දා මානිය ගායනා කරන ගීතය තමයි සජීවී ගීතයක් හැටියට මුල්ම පටිගත කිරීම සිද්ධ වෙලා තියෙන රූපවාහිනී ඒ වගේම සංකපද්ම රිද්ම රට පිලේපැදුර කියන්නේ ජන සංගීත පර්යේෂණාත්මක වැඩසටහනක් ඇසේ මధుර ගී එතකොට ප්‍රතිභා ශාස්ත්‍රීය සංගීතයේ පැත්තෙන් ගත්ත ස්වර රංග කෝමල රේඛා සරල ශාස්ත්‍රීය පැත්තෙන් ගත්ත ස්වර සංකලන පළමු ජන ගී වැඩසටහන සාරංග මම අර සඳහන් කර උදාර වැඩසටහන ළමා වැඩසටහනක් හැටියට එතකොට සරසවි පෙරහැර තමයි මම හිතන්නේ මම ඒ සරසවි පෙරහැර පළවෙනි වැඩසටහනට මම සම්බන්ධ වුණා ඒක පැවතුනේ ආචාර්ය කේමදාසයන්ගේ නිර්මාණ සංගීතය ඇසුරු කරගෙන එතනදී ඔහු සඳහන් කරපු එක දෙයක් මට තදින්ම මතක තිබුණා කියන්නේ ජපන් රජයෙන් මේ රූපවාහිනී අපිට තිළන වුණාට මේ ප්‍රාසංගික කලාව පිළිබඳව තිබෙන නිවැරදි භාවිතය පිළිබඳව නිසි ක්‍රමවේදය අපිට කියලා දීලා ගියේ නැහැ කියලා. ඔහු හැම වෙලෙම කියන්න උත්සාහ කරේ. මොකද මේ ඉස්සර මට මතකයි ඔය නන්දන වින්දන ගීතවාණී වගේ වැඩසටහන් වලදී ගුවන් විදුලියෙන් මේ රූපවාහිනී මේ මුල්ම විකාශනයන් තිබුණු කාලේ ගායකයා හෝ ගායිකාව ඉස්සරහ හිටගෙන ගීතයක් ගායනා කරපු එක තමයි කරේ. එහෙම තමයි ආරම්භ වුණේ. ඊට පස්සේ මේ ප්‍රාසංගිකව මේක කොයි විදිහටද වෙනස් වෙන්න ඕනේ කියලා ගත්ත එක්තරා පියවරක් තමයි සරසවි පෙරහැර. ඒ වගේම නඳුන් උයන හොඳ මේ රූප රචනාවල මුල්ම කාලේ මට හොඳට මතකයි රුක්කත්තන මේ යන්නේ දැන් සරසවි පෙරහැරේ ඔය මම රබාරක් අරගෙන ඒක තමයි. අපිට ඇහෙන සලස්සන පොඩ්ඩක්. කිසිම පුහුණු වීමකින් තොරව ඒ මොහොතේ මට කිව්ව මොකද මේ සුදත් සමරසිංහ මහත්මයා වැඩිය මේ ප්‍රාසංගිකව මේ රංගනයට එහෙම හුරු වෙච්ච පුද්ගලයෙක් නෙමෙයි. ඉතින් එතෙන්දී මාස්ටර් කරේ පුළුවන් තරම් මාව නැටෙව රබානක් දීලා ගීතේ ප්‍රාප්ත. මට මතක් වෙන මේ නන්දා මාලිනිය සහභාගී වුණු සංකපත්ම වැඩසටහනේ පිටපතක් කොටිම ජපානයේ පවා මිලදී ගත්තා. ඒ සා මාහැංගි නිර්මාණ අපි කරලා තිබුණා. දැන් කාලේ වෙනස් වෙනවා යුග වෙනස් වෙනවා ඒක එහෙමයි ඒකට පිටුපාන්න කාටවත් බෑ හැබැයි මේ මතකයන් අපිට තියෙනවා මාවතේ අපි මාවතේ අපි මම කල්පනා කරේ මේ මාවතේ ගීතයේ දැන් පාරේ සින්දු කියන ඩුම්රියේ බස්රියේ සින්දු කියන අය අපිට හම්බෙනවා සමහරුන්ට ඇත්තටම මේ පුහුණු කෙනෙක්ගේ වාගේ හොඳ කටහඬක් තියෙනවා සමහර විට අපි පුහුණු කියලා හිතෙන්නේ අර ඒගොල්ලෝ හැමදාම සින්දු කියලා අනිත් එක අර බස් එකේ සත්‍යයේ
රස්නේ දූවිලි සෙනග පිරලේ ඔක්කොම එක ඒ අය ජීවිත සටනක යෙදෙන්නේ. ඉතින් මා හිතන්නේ ජාතික රූපවාහිනිය තමයි මුලින්ම ඔවුන් කෙරෙහි අවධානය යොමු කළේ. ඒ කාලේ එක ජනප්‍රිය වැඩසටහනක් වුණා. මොකද ඔවුන්ට නිසි ඇගයීමක් ලැබෙන්නේ නැහැ. එතකොට ජාතික රූපවාහිනිය මේ ඉහළ තලයේ ගායන වැඩසටහන් කරනා වගේම අර වාගේ සාමාන්‍ය මිනිස්සු ළඟටත් ගියා. ඒ කියන්නේ එරින් විජයකෝන් මහත්මියට මේ මාවතේ අපි වැඩසටහන කරන්නේ ඔබත් සම්බන්ධ වෙලා හිටියනේ විවිධ විදිහට විවිධ අයුරින් මේ නෑ දැන් ඒ එරින් ඒක කරපු එකට නම් සම්බන්ධ නෑ මොකද මට සංගීත හැකියාවක් නැති නිසා. නමුත් පස්සේ වෙනත් වැඩසටහන් එක්ක මට විශේෂයෙන් අගය කළ යුතු දේවල් තියෙනවා රූපවාහිනියේ. මට මතකයි වතාවක් මම සුනන්දා හෙට්ටි ආරච්චිට කිව්වා මේ ඇඹිලි පිටියනොත් එහා සූර්යවැව පැත්තේ කාන්තාවක් ඉතාම ධෛර්ය සම්පන්නව මේ සයිකල් ට්‍රේලර් එකක් අරගෙන රෑ 12ට පොළට යනවා. මේ තොග පිටින් කෙසල්කම් විකුණන පොළ සූර්යවැව. මේ පොළයට එන ලොරි ඩ්‍රයිවර්ලා මේගොල්ලන්ට ආහාර සපයන්න පුළුවන්. එතකොට එළිවෙනකම්ම එළිවෙන එයාගේ සැමියා මේ මාළු අල්ලන කෙනෙක් වැවේ. එතකොට මේ මිරිදිය මසුන් අල්ලන අයට එච්චර ආදායමක් නැහැනේ කොහොමටත්. නමුත් මේ කාන්තාව මේ කිව්වා මට එයා ඒ පැත්තට ආවේ මේ නිකන් මේ මිස් අපි ආවේ සිරිසිරි මල්ලක් අරගෙන කිව්වා මෙහෙ පදිංචි වෙන්න. එතකොට මට හමු වෙනකොට හොඳ ගයක් හදලා දරුවෝ උගන්නලා ඔක්කොම කරලා මම සුනන්දහට නිකන් මේක කිව්වා මේක නම් හරි ෂෝක් කියලා. ඉතින් මේක කරන්න ලේසි වැඩක් නෙමෙයිනේ. නමුත් ජාතික රූපවාහිනිය දේශපාලන වශයෙන්වත් ආර්ථික වශයෙන්වත් වෙන කවර ආකාරයකින්වත් තමන්ට වාසියක් නොවන මේ වෙළඳ ආයතනයකට එච්චර විකුණන්නත් බැරි මේ වැඩසටහන සඳහා සුනන්දා රූපවාහිනි කැමර කණ්ඩායමක් එක්ක ඇවිල්ලා මාත් ගියා. දැන් මම නඳුරන්නේ. එතකොට මම හිතන්නේ කුසලවෙස්ස සිංහත් ආවා සිබිල් වෙත සිංහගේ දියණිය. එතකොට මේ ඇගේ තමයි ඒ තමයි මුලින් මේ එක සම්බන්ධ වෙලා තිබුණේ. ඉතින් සුනන්දයි මමයි රෑ 12ට පටන් ගත්තේ ෂූට් කරන්න. එතකොට අපි මේ කාන්තාවත් එක්ක ඇගේ පිටිපස්සෙන් සයිකල් ට්‍රේලර් එකකින් අර පොළට ගියා. පොළට ගිහිල්ලා එහෙම කරති මං හිතන්නේ අද වගේ දවසක මේක මට සඳහන් කරන්න ඕනි. මොකද පුංචි මිනිසුන්ගේ අහිංසක දිරිමත් ගැමි කාන්තාවකගේ උත්සාහය අගය කරන්න කොළඹ ඉඳලා ඒ තරම් කැපවීමක් කරගෙන ගියා. ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන් ඒ අහිංසක මිනිසුන්ගේ හදවතත් හරියේ රිද්මෙන් රාවයට ගැහෙන්න ඕනේ බව හැම විටම අඳුනාගත්ත වෛද්‍යවරියකත් ඉන්න නිසා අපි එයාත් එක්කත් කතා කරනවා. දැන් වෛද්‍යතුමියනි අර ලයිෆ් ලොං එඩ්‍යුකේෂන් එක නැත්තම් දිව්‍ය පුරා මේ අධ්‍යාපනය ගැන ක්‍රියාවලියක්නේ. නැතුව අපස උසස් පෙළෙන් ඒ ඉවරයි, එහෙම නැත්තම් විශ්වවිද්‍යාල විද්‍යාර්ථයක් වුණාම ඒක ඉවරයි කියන තැනක නැහැනේ. ඉතින් මේ දිව්‍ය පුරාම යම් යම් දේවල් වලින් යාවත් කාලේ ලැබෙමින් අප්ඩේට් වෙමින් මේ අධ්‍යාපනයේ ගන්න එකේ වගකීමක් අපිට තියෙනවා. හැබැයි කාන්තාව හිතනවා හරි මම ඌයනවා පිහනවාගේ වයගෙදරට වෙලා ඉන්නවානේ මම ළමයි බලා ගන්නවා ඒ නිසා මම දන්නේ නැහැ දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. රටේ ලෝකෙ ගැන මගේ දැනුමක් නැහැ කියලා. හැබැයි මේ දැනුම සම්පාදනය කරන්නත් රූපහානි විවිධ විදිහට කැප වුණා මහන්සි වුණා. ඔබ හිතනවා නේද ඇත්තට මෙහෙම මේ අප්ඩේට් වෙන එක දැනුම්වත් වෙන එක කාන්තාවකට හරි වටිනවා කියලා? ඔව් ඇත්ත වශයෙන්ම. මොකද දැන් ගොඩක් වෙලාවට අපිට කාන්තාව ඔබ කිව්වා වගේ අර එයාගේ අර පුරුදු ටිකේම ඉන්නේ නැතුව අලුත් නොලෙජ් එක නිව් නොලෙජ් ගන්න එකේ හොඳක් තියෙන. ඒක මම හැමතිස්සෙම දකින්නේ සෞඛ්‍ය පැත්තෙන් කොහොමද ඉස්සරහට යන්නේ කොහොමද රෝග වළක්ව ගන්න කියන එක. නමුත් ඒ විතරක් නෙමෙයි අනිත් විෂයන් කෙරෙහිත්. දැන් ඒ අයගේ අවධානය මම හිතනවා එතනදිත් රූපවාහිනිය මුල් තැනක ඉන්නවා. දැන් ඒ අයගේ දැනුමත් එක්ක අපි හිතමු උදාහරණයක් ආහාර ගැන පිසින ඒවා අලුත් අපි තුමු රෙසිපීස් දැන් ඒවා කරනවානේ ගොඩක් ඒවා ෂෝක් එකේ පෙන්නන. නමුත් එතනදී ඒක සෞඛ්‍ය සම්පන්න ලෙස කරගන්න එක දැන් මම දකිනවා ඒ පැත්තේ. එතකොට ඒ කොටසත් ඒකට එකතු වුණාම අර දැන් ගෘහණියට ගෙදර දැන් වෙනේම වුන්නේ නැහැ කෙනෙක් ගැන හිත ඉන්න කෙනෙකුට දැන් අපි තුමු සීනි අඩුවෙන් පාවිච්චි කර ලුණු අඩුවෙන් පාවිච්චි කර දැන් ඒක එතකොට සෞඛ්‍යට හේතුකාරක වෙනවනේ. දැන් අන ඒ වගේ දැන් මම හැමතිස්සෙම දකින්නේ දැන් අර එහෙම කියලා දෙන එකට මේ ටිකත් එකතු කරගන්න අපිට ඒ අවස්ථාවක් හම්බ වෙනවා. මට මතකයි දවසක නුගසෙවනේ අපි මේ හොඳට මේ වීදුරුවක් ගෙනල්ලා ඉතින් පේනවනේ මේක ට්‍රාන්ස්ෆර් කරන්නේ සීනි හරි උදේ උදේතේක
දැම්මා හැදි දෙක අපි දහටත් බොන එකක් ඒම දාලා මේ අපි බැලුවා. එතකොට අර සාමාන්‍ය මෙච්චර විතර වීදුරුවක් හතරෙන් තුනක් විතර පිනෙන් අපි සීනි පාවිච්චි කරනවා. මේ වගේ පොඩි පොඩි ටැක්ටික්ස් වලින් අපිට පුළුවන් ඇත්තටම මිනිස් අතරට යන මේක කියන්නේ මං හිතන්නේ අධ්‍යාපනය කියලා කියන්නේ මේ තොරතුරු එක් රැස් කරගන්න එක පමණක් නෙමෙයි. තොරතුරු එක් රැස් කරගන්න එකට වඩා මිනිසාව සිතීමට පුරුදු කරන එක තමයි අධ්‍යාපනය තුළ තියෙන්නේ. ඉතින් ගොඩක් කලාවට ඒ කියන්නේ ගර්භාෂයේ ඉඳලාම මවකගේ ගර්භාෂයේ ඉඳලාම අපි ඉගෙන ගන්න එක තමයි කරන්නේ අත්දැකීම් ඔස්සේ. ඒ ඉගෙනගෙන ඊට පස්සේ මං හිතන්නේ අපි මරණය දක්වාම අපි ඉගෙන ගැනීම කළ යුතුයි. ඒ වගේම කාන්තාවක් මං හිතනවා ඉගෙන ගන්න එක අත්‍යවශ්‍ය කාරණාවක් වර්තමාන සමාජය තුළ. ඔව් අර පුරුෂයෙකුට ඉගෙනුවොත් ඒ පුරුෂයෙකුට ඉගෙනුවා වෙනවා. කාන්තාවකට ගැන්නුවොත් ඒ පරම්පරාවකට ගැන්නුවා දරු පවුලටම. එතරම් දරුපෝහණී මේ වගේ දේවල් පෙන්නනවා. මම බලාගෙන ඒ ප්‍රැක්ටිකල් සයිඩ් එක දැන් බොහෝ වෙලාවට අපිටත් අවස්ථාව දීලා තියෙනවා. අපි ඉතින් ව්‍යායාම කරන හැටි කියලා දෙනවා. කියලා දෙනවා කාන්තාවට. මම හිතන්නේ ගොඩක් දේවල් කරනවා. කාන්තාවන්ට හුඟක්ම වැඩසටහන් රූපවාහිනී මේ නුගසෙවණෙන් එහෙම මමත් නිවාඩුවේ ගෙදරින දවස්වලට අපි නොදන්නා විශයන් දැන් අපේ මගේ විෂය සංගීතය කලාව වුණාට මේ මීට පරිබාහිර අපි නොදන්නා විෂයන් විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාව මේ ඔබ ඔබ කරන තව වැඩසටහනක් තියෙනවා මේ කෘෂිකර්ම වැඩසටහන. අතර මම මේ එහෙට මෙහෙට ගියාම එහෙම මේ ඔන්න කෘෂිකර්ම ළමයා එනවා කියලා තමයි මම ටීකින් ඉගෙන ගන්නවා ඔයාගේ කෘෂිකර්ම ඒ වගේ වි මම ටීකින් තාම ඉගෙන ගන්නවා. මගෙන් අහනවා ගෙදර හොඳට වගා කරලා කියලා කරනවත් එක බලන්න මම කියනවා නෑ සමස්ත ජනතාව වෙනුවෙන් මට වගාව මග හැරනවා කියලා. ඉතින් ඉතින් අපිට අපිට කොටසක් තියෙනවා. අපිට අපිට යුතුකමක් තියෙනවා. ඒ යුතුකම ඉටු කරන්න මම තියෙනව නම් අඩියක් පෙරට ඔබ තියෙනව නම් අඩියක් පෙරට අපි සෑහෙන දුරක් යනවා. අපි මේ සැමරෝ මූලලක ඉන්නේ. ඉතින් මේ උත්සවයේදී මට මේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් මුණ ගැහුණා. විවිධ ක්ෂේත්‍රවල දී තමන්ගේ භූමිකාව බොහොම රහට බොහොම හොඳට කරපු හතර දෙනෙක් එක්ක තමයි කතා කරමින් හිටියේ. දැන් සුනේත් අක්කා දැන් පත පොත ගුවන් විදුලිය පුවත්පත් එහෙම නැත්නම් සිනමාව ටෙලිනාට්‍ය මේ එක එක කලාංග සමාජය තුළ හිමි කරගත්ත යම් ජනප්‍රියත්වයක් තියෙනවනේ තැනක් තියෙනවනේ. ඒ ජනප්‍රියත්වෙන් අනිත් කලාංගය තිරණය වෙන අවස්ථා තියෙනවනේ. ඒ කියන්නේ දැන් මේක පොඩි අවියෝජනීය බැඳීමක් තියෙන නිසා ඒ බැඳීම භාවිත කරලා එක එක අංශ ඔසවා තබන්න අනිත් අංශවලට කොයිතරම් දායකත්වයක් දෙන්න පුළුවන්ද? ඔව් දැන් අපි කියම පොතක් ලිව්වා කියලා. දැන් ඒ පොත ඊට පස්සේ සමහරට චිත්‍රපටයක් වෙනවා. ඊළඟට සමහරට චිත්‍රපටිය වෙච්ච එක ටෙලිනාට්‍යයක් වෙනවා. ඊළඟට සමහරක් වෙලාවට අපේ පොතක තියෙන ගීතයක් තව කෙනෙක් අරගෙන ගායනා කරනවා. ඊළඟට දැන් පොත්පත් ටෙලිනාට්‍ය වුණා ජාතික රූපවාහිනී ගම්පෙරළිය එතකොට යශෝරාවේ බුමුතුරුණුව බැහැලුවෝ යනාදී විවිධ පොත් මේ ග්‍රන්ථ නාට්‍ය බවට හැරුණා. ඔව් දැන් මගේ සමහර කතා කියන නව කතා වලින් සමහර කොටස් දීර්ඝ ටෙලිමාලා නාටක වෙලා තියෙනවා. ඉතින් ඒක හරි මිහිරි තමන් මේක කරනකොට මොකද තමන්ට වෙනස් කරලා මේ මාධ්‍යයට ගැලපෙනවද? මොකද දැන් පොතක තියෙන සීමා නිමෙයි ඊළඟට ටෙලි මාධ්‍යයට එනකොට ගොඩාක් මේ අවස්ථා සිද්ධිනි ගොඩනගන්න වෙනවා. එතකොට ඒක ටිකක් වෙනස්. ඊළඟට තව එකක් දැන් මෙතුමිය මේ සෞඛ්‍ය අධ්‍යාපනය ගැන කියනකොට මට මතක් උනේ 80 දශකයේ මැද හරියේ පළවෙනි වතාවට ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපන අංශයේ කාර්යාලේ පටන් ගත්තා ජනමාධ්‍යවේදීන්ට මාසික මේ සෞඛ්‍ය වැඩමුළුවක්. අපිත් එතකොට දන්නේ නැහැ මොකක්වත්. ඒ කියන්නේ ඕන් පළවෙනි දවසේ අහපු ප්‍රශ්නවලදී අපි හරි මෝඩ උත්තර දෙන්න ඇති. මොකද අපිට දන්නේ නැහැ මේ ලෙඩ රෝග ගැන. ඉතින් එතකොට ඒක නිසා අපි බොහෝ දෙනෙක් මේ රූපවාහිනී නාලිකාවල වැඩසටහන් කරන අය සෞඛ්‍ය වැඩසටහන් වලට විශේෂ අවධානයක් දුන්නා. අපි ඒවා ගැන ලිව්වා, රෝග ගැන ලිව්වා, ඊළඟට වෛද්‍යවරුන්ට පත්තරවල පිටුවෙන් වුණා. මේ සේරම පටන් ගත්තේ එතනින්. ඒක ඊට පස්සේ ඒක ව්‍යාප්ත වුණා හුඟක් හොඳ විදිහට. මම දන්නවා ඒ කාලේ මේ වැඩි ප්‍රසිද්ධියක් නැති ඉතා කුඩා සංගරා කරපු ප්‍රාදේශීය සංගරා කරපු අය පවා ওই වැඩේට එනවා මාසෙකට සැරයක් කොළඹට. ආපුහාම ඉතින් අපි හුඟක් දැනුමත් උනේ ඒක. එතකොට අපි ලියන වෙනත් දේවල් වලට අපේ ලිපිවල අපේ කොලම් වල ඒවා බලපෑවා. දැන් මම එක සැරයක් හයිදරාබාදයේ ගියා සෞඛ්‍ය මේ කෞතුකාගාරයකට.
මේකෙදි මට එක පාරට මතක් වුණා මේ අනේ මේ අපේ තුසිත මල්ලසේකරවත් මේ මෙතෙන්ට ආවනම් කියලා. එතකොට මම ඒ තීරු ලිපිය ලිව්වා. මේ සෞඛ්‍ය කෞතුකාගාරය දැක්කහම මට මතක් වුණේ අපිට මෙහෙම එකක් නෑ. මෙහෙම එකක් අපේ හදන්න ඕන නේද කියලා. ඉතින් ඒ වගේ අපේ එදිනෙදා ජීවිතයටත් ඒක බලපෑවා. ඊළඟට රූපවාහිනී මාධ්‍ය තුලින් මේ සාමාන්‍ය ජනතාව ළඟට මේ දැනුම අරගෙන ගියා. ඔවුන් අපිවත් දැනුවත් කරමින් රූපවාහිනියේ නිවේදක නිවේදිකාවන්වත් දැනුවත් කරමින් ගමට ගියා. දැන් මම එක්තරා වැඩසටහනක මේ කොච්චි පොඩි පඳුරක් ළඟට ගිහිල්ලා මේ මට අභියෝගයක් කළා හරි කොච්චි කාලා පෙන්වන්න පුළුවන්ද කියලා. දැන් ඉතින් මම ඒ අභියෝගේ බාර අරගෙන කොච්චි කල්ලක් කඩාගෙන කැහැවා. ඉතින් ඊට පස්සේ අමාරුයි ඒක පසු කතාවක්. හැබැයි මං දරාගෙන කැමරාව ළඟ තියාගත්තා. නෑ ඒත් නෑ තිබ්බේ නෑ සත්තයි මං කියන්නේ. ඉතින් දැන් ඊට පස්සේ මට කියන්න අවශ්‍ය වුණේ ඒක හරි හරි අපි කියනවානේ අර හරි සතුටින් හරි ලස්සනට ඒ වැඩසටහන කරනවා. පස්සේ කාලෙක ඊටත් අවුරුදු කීපයකට පස්සේ අපි ගියා පිටරටට කොච්චි යවන පොඩි එක්තරා එක පුද්ගලයෙක්. ආ ඔහුව මුණ ගැහෙන්න. ඉතින් එතනත් අපි කොච්චි පිටවෙන වැඩසටහනක් කළා. ඔහු කියන පාරමි දන්නවද ඇයි මම කොච්චි මේ වවන්න හිතුවේ, ඇයි මම කොච්චි අපනයනය කරන්න හිතුවේ. පාරමි එක දවසක් කොච්චි කරලක් කාලා පෙන්නුවා. මට ඒ අත්දැකීම හරි මිහිරට දැනුණා. මට හිතුණා ඇත්තටම මේ වැඩසටහන බලද්දිත් මේ වගේ වගාවක් කරන්න පුළුවන් කියලා. මම පළවෙනි වතාව ෆේල් වුණා. හැබැයි ඊට පස්සේ මම මේක අපනයන භෝගයක් අපනයනය කරන දෙයක් බවට මම පත් කරගත්තා කියලා. මම කියන්නේ දැන් ඒක මගේ බුහුටිකමක් නෙවෙයි. ජාතික රූපවාහිනිය මට දුන්න අවස්ථාව එවැනි අවස්ථා අපි ගොඩක් දුන්නා. මම ඔබතුමියට හැරෙනවා එවැනි තවත් අත්දැකීමක් මතක් කරලා. ලංකාවේ බොහොම ප්‍රවීණ ප්‍රකට පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් දිනක් ඇවිල්ලා කියනවා වැඩසටහනක හරි පුදුමයි මේ බ්‍රෙස් කැන්සර් ගැන අපි පියුරු පිළිකා ගැන කතා කරනවා. මාව හොයාගෙන ආවා ඔය හැටන් පැත්තේ දමිල කාන්තාවක්, ඇය තේ දළු නෙලන කාන්තාවක්. ඒ තේ දළු ටික බාර දෙන්න යන තැන නුග සෙවන වැඩසටහන ගිහිලා තිබුණා. එතකොට මේක ඇයි නිකන් බලාගෙන ඉන්නකොට ඇහෙනවා ඇයට ඔබම ස්වයංව පියුරු පරීක්ෂාවක් කරන්න ගැටයක් එහෙම යමක් තියෙනවා නම් ඒක පිළිකාවක් විය හැකි කියලා. එතකොට ඒ වෙනකොටත් මට දැනෙලා තිබ්බ මගේ පියුරුවක් උඩ ගැටයක් තියෙනවා කියලා. ඒ නිසයි මම ඔබ තුමාව හොයාගෙන කොළඹට ආවේ. වෛද්‍යතුමා අපිට ඇවිල්ලා කිව්වා ඒක ෆස්ට් ස්ටේජ් පළවෙනි අධීරයේ තිබුණ කැන්සර් එකක්. ඇත්තටම හොඳ කරන්න පුළුවන් වුණා. බලන්න අපි හිතනවද එහෙම කාන්තාවක් එච්චර දැනුවත් කියලා. ඒක ගැන ටිකක් කතා කරමුකෝ. ඔබටත් අත්දැකීම් ඇති ඔය වගේ. ඔව් ඒක තමයි. දැන් මෙතුමිය කියපු කතාවට මම සම්බන්ධ වෙන්නම් අර වැඩසටහන් වලින් කොහොමද මාධ්‍ය දැනුවත් කරන්න කියන එක. දැනට අපි මේකත් එහෙම දෙයක් නේ මේ අත්දැකීම. ඒ කාර්යාංශය හැමදාමත් තියෙනවා. ඒ කියන්නේ සතියට අවම වශයෙන් දෙක තුනක්වත් මාධ්‍යවේදීන් හමු වෙනවා. රූපවාහිනියත් එක්ක අනිත් මාධ්‍යවේදිනුත් අපි හමු වෙනවා. ඒ අයට මේ දැනුම අපි දෙනවා. ඒ රෝග ගැන. එතකොට දැනුම දෙනකොට ඒ විශේෂඥ වෛද්‍යවරුන් ඒ විෂයට අදාළයි. දැන් අපිටම කැන්සර්ස් එහෙම නැත්නම් පිළිකා ඒ විශේෂඥ වෛද්‍යවරුන් ගෙන්නලා තමයි අපි පුහුණු වීම එහෙම නැත්නම් ඒ දැනුම ලබා දෙන්නේ. එතනින් අපි ඇත්තටම අදහස් කරන්නේ කොහොමද මේ වගේ පණිවිඩ දෙන්නේ කියලා. දැන් එවැනි අවස්ථාවන් රූපවාහිනිය කැප්චර් කරනවා. එතෙන්ට ඇවිල්ලා දැන් අපි දැනුම ලබා දෙන අවස්ථාවන් හිදී ඉතින් මේ වගේ يعني මාධ්‍ය සම්මන්ත්‍රණ මාධ්‍ය සාකච්ඡා සෑම සතියෙමත් අපේ ආයතනයේ පවත්වනවා. ඉතින් ඉස්සර තිබුණේ මාසෙකට සැරයක්. ඔය එතකොට එතනින් අපි විශේෂ දැනුමක් අර ඔබ කිව්වා වගේ රූපවාහිනී මාධ්‍ය වගේම පොල්පුවත්පත් සංගරා මේ හැම එකකින්ම මේ දැනුම ලබා දෙන. ඉතින් ඇත්තටම ඔය ඔබ කිව්ව එක උදාහරණයක්. කොහොමද මේ අම්මා කෙනෙක් එයාට හඳුනා ගන්න පුළුවන් වුණේ? ඒතර මේ විදිහට මේ දැනුම ලබා දීමේ තියෙන වැදගත්කම, ඒ වගේම මේ වගේ රූපවාහිනී වගේ මාධ්‍ය ජාලයකින් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාව පුරාම දැන් මෙතනදී ඒ ස්ථානීය වුණත් පුළුවන්. ඔව්. ජාතික රූපවාහිනිය පමණක් නෙමෙයි. පොදුවේ ගත්තාම වගකීමක් තියෙනවානේ. ඒක තියෙන අපි සෑහෙන ප්‍රමාණයක්. ඒ වගේම දැන් ඔබට දෙන්න පුළුවන් ඒ කියන්නේ ආවරණය දැන් දිවයින පුරාම දැන් එතනදී අපිට ජනතාවට ලං වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඉතින් අපි මං හැමතිස්සෙම ඉතින් මේ සෞඛ්‍ය පැත්තෙන් කොහොමද මේ බිහේවියර් එකක් change එකක් කරන්න කියන එක තැන තමයි මම අද දවසේ. ඒක තමයි ඔබ ජනතාවගේ දකින දැන් දශක ගානක් තිස්සේ වෘත්තියේ යෙදෙන කෙනෙක් විදිහට ඒක දකින්නවාද? දකින්නවා. දැන් ඔබ සඳහන් කරන්නේ ඉස්සෙල්ලත් සඳහන් කරා මව්වරුන්ට අපි කියලා දෙනවා. අපි ඒ අයගේ වෙනසක් ඇති කරන්න කියලා දැන් මම ගම්වල යනවා මේ දවස්වල. අපි හදනවා මේ සතුටු ගම්මාන. ඒ කියන්නේ ගම තුල කොහොමද ඒ කාන්තාවන් දිරිමත් කරලා ඒ අය කොහොමද
මේ නැගී සිටින්නේ තමන්ගේ ප්‍රශ්න හඳුනාගෙන ඒ තමන්ගේ ගමේ තියෙන වැරදි කියන්නේ භාවිතය දැන් අපි තුමු මද්‍රව්‍ය කියලා අපි තුමු දුම්පාණය කියලා. ඉතින් සමහර ගම් තියෙන ඒ මව්වරු ඒ ප්‍රදේශයේ දුම්පාණය විකුණන එක කියන්නේ සිගරට් විකුණන එක සම්පූර්ණයෙන්ම නවත්තමු. එකම කඩේකවත් ගන්න බැරි කරලා. ඉතින් එච්චරට ශක්තිමත් වෙලා තියෙනවා මේ දැනුම ලබාගෙන කාන්තාවන් අද දිනේ. කතාව තාම ඉවර නැහැ. මේක දිගුවක් විදිහට අපි ඔබව මුණ ගැහන්නේ රට තොට තොරතුරු දැනගෙන ඇවිත්. එතෙක් රැඳෙන්න මේ සිකුරාදා නුගසවන. ඉතිහාසය ගැන ගොඩක් කතා කරා. මොකද ඒ ඉතිහාසය තමයි සොඳුරු මතක අපිට තිළිණ කර දෙන්නේ. හැබැයි ඒක අර නෂ්ටකාමයක් අතීත කාමයක් නෙවෙයි. ඒ කියන්නේ අතීතයේ ගැනම සිහිපත් කරන්නේ එයම හොඳයි කියන්නේ. මොකද එහෙම කිව්වොත් අපිට මේ මග ඇරෙනවා නේද අනාගතේ. ඉතින් දැන් වර්තමානයේ ගැනත් මේ මේ සංගීත අංශයෙන් ඔබට කතා කරන්න දෙයක් තියෙනවා. කා ඊට කලින් මොකද්ද කිව්වනේ නේද? අයිබෝන් ගැන. ඔව්. ඒක අහන්න බැරුව ගියා. ඔව් ඇත්තෙන්ම මේ අපි පළමෙන්ම මේ 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 වගේ වැඩසටහනක් පටන් ගත්තේ අයිබෝන් කියන මේ වැඩසටහන දැන් තියෙනවා මං හිතන්නේ අයිබෝන්. තියෙනවා තියෙනවා. ඔව් ඉතින් මේ ඒ කාලේ මං හිතන්නේ 1984 අපි ඒක පටන් ගත්තේ. ඒක ඇත්තෙන්ම අපි පටන් ගත්තේ මොකද මේ කමියුනිටිස් තුනම එකට ගෙහෙන්න. ඉංග්‍රීසි සිංහල දෙමළ. ප්‍රේමකීර්ති දියල්විස් තමයි සිංහල එක කෙරුවේ. මේ විශ්වනාදන් දෙමළ එක මම ඉංග්‍රීසි එක. ඉතින් අපි තුන් දෙනා එක්කවලා අපි මේ අපි ඇත්තට කමියුනිටිස් තුනම එකට ගේන්න තමයි මේ වගේ වැඩසටහනක් පටන් ගත්තේ රූපවාහිනී සංස්ථාවේ. ඉතින් ඒ කාලේ අර කලබල කාලේ අපිට හුඟක් තර්ජන තිබුණා ටෙලිෆෝන් කෝල් දෙනවා. මේ ඇත්තෙන්ම අපි මේ මම මට හොඳට මතකයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක ප්‍රෙසෙන්ට් කරනකොට මගේ හස්බන්ඩ් එනවා කෝල්ස්. මොකද මේ වගේ වැඩසටහනක් කරන්නේ මේක හරි නැහැ කියලා. මොකද මේ ඒගොල්ලන්ට කැමති මොකද කලබල කාලේනේ. ඉතින් ඒගොල්ලන්ට කැමති තිබුණේ මේ කමියුනිටිස් තුනම එකට ගේන්න. ඉතින් මේ වගේ දේවල් අපි මේ රූපවාහිනී සංස්ථාව ඇත්තෙන්ම මේ වගේ දේවල් විවිධ අභියෝග තිබ්බා. විවිධ කාලවල සමාජයේ විසින් එල්ල කරන අභියෝග තිබ්බා ආයතනයේ අතුල මේ මේ අභ්‍යන්තරික අභියෝග තියෙනවා. මේ අභියෝග ජයගනිමින් යන ගමනක ප්‍රතිඵල තමයි අද අපි මිහිරට විඳින්නේ. දැන් වර්තමානයේ දැන් එවකට තරුණ අය මේ දැන් තරුණ අපි කතා කරමුනේ පොඩ්ඩ වර්තමානයේ ගැන අපි වර්තමානයේ අතර මම වැඩිපුර කතා කරන්න කැමති සංගීතය පැත්තෙන් වර්තමාන සංගීත වැඩසටහන අතින් ගත්තම අතිශය ජනප්‍රියත්වයක් මේ වන විට ලබාගෙන තියෙනවා. සිහිනේ කිරෑ වැඩසටහන ගැන මතක් කරන්න ඕන. මොකද මේ මම පහුගිය ටිකේ හිටියේ ලංකාවෙන් බැහැරව ගිහිල්ලා හිටිය කැනඩාවේ. දැන් එහෙම විදේශ රටවල් වලට යනකොට ඇත්තටම ඒ එහෙ ඉන්න අපේ අපේ ඥාති හිතමිත්‍රාදීන් කියන කතාවල් වලින් දැනෙන දෙයක් තමයි. ඒ කියන්නේ වැඩිපුර ඒගොල්ලෝ නරඹන්නේ වැඩිපුර ඒගොල්ලන්ගේ කැමැත්ත තියෙන්නේ මොන වගේ වැඩසටහන් වලටද කියලා. ඉතින් එතකොට මේ ඒගොල්ල නිතර කතා වෙන වැඩසටහන් වලින් කීපයක්ම ඒ කියන්නේ සිහිනේ කිරෑ ඒ වගේම ටෝන් පොයම් පියෝලේජන් ඔය වගේ වැඩසටහන් ගැන නිරන්තරයෙන් අය කතා කරා. විශේෂයෙන්ම සිහිනේ කිරෑ ගැන වැඩිම කතා කරා. ඒ වගේම මට මතකයි දැන් මගේ තාරුණ්‍යයේදී මට ජාතික නාලිකාවේ එක යුගයකදී මම නිලියක් මගේ පළවෙනි ටෙලි නාට්‍ය විකාශය වෙන්නේ ජාතික නාලිකාවේ දවලකේතු ටෙලි නාට්‍ය මම සම්මානයට පාත්‍ර වෙනවා. ඒක යුගයකදී මම නිවේදිකාවක් විදියටත් සමහර වැඩසටහන්වල පෙනී ඉඳලා තියෙනවා. ශම්පා කල්හාරි දීපිකා ප්‍රදර්ශනී පීරිස් සහ සමිතා මුදුන්කුටු වැනි ගායිකාවන් අසංක ප්‍රියමන්ත පීරිස් අත්පොත තිබූ තැන. ඔව් ඒ වගේම බෝමලුවේ මල් තරුදෙනි දෙන මහරෑ වගේ ගීත බිහිවලා තියෙන්නේ මේ ජාතික නාලිකාවෙන්. ඒ වගේම ඇත්තටම මේ කලාකරුවන් වෙනුවෙන් දැන් ආලක මන්දාව වගේ වැඩසටහනක් ගත්තම කලාකරුවන්ගේ චරිතාපදාන වගේ දේවල් මේ මේ ඒ වගේම කලාකරුවන් වෙනුවෙන් මං හිතනවා ජාතික මම මේක කියන්න මැලි වෙන්නේ නැහැ ජාතික නාලිකාව තරම් වගකීම් දරපු වෙන නාලිකාවක් නැහැ කියන එක මං කියන්න කැමති ගොඩක්ම කලාව වෙනුවෙන්. මේ වගකීමට උරුදෙන් අපි බැඳී ඉන්න ඕනේ සහ මේ දෙයක් අහනකොට කරන කොටත් ඒක වගකීමෙන්ද අපි බාරගන්නේ කියන එකත් අපිට ඇයිති වැඩක් හිතවතුනි. දැන් කාඩ්බෝඩ් බීරෝ ඉන්නවනේ FB එකේ හැම නේද? Facebook එකේ හැම ඉන්නවා. සමාජ ජාල වෙබ් අඩවි සිසාරා පැතිරී පවතින මේ වීරත්වය සාමාන්‍ය ජීවිතයේ අපි දකින්නේ නැහැ. ඉතින් දැන් මේ 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 වීරත්වය සමහරවිට එක කමෙන්ට් එකකින් තමයි වීරය වෙන්නේ. එහෙම නැත්නම් මොකක් හරි සිද්ධියක් වාර්තා කරනකොට ඒ සිද්ධිය ගැන කමෙන්ට් කරන්න ගන්නවා පුදුම අදහස් දැක්වීමක්. හැබැයි
ආපහු විනාඩි 10කින් පහක සිද්ධියක් වෙනස් වෙලා. එහෙම නෙමෙයි ප්‍රධාන මාධ්‍ය ප්‍රධාන ධාරාවේ ප්‍රවෘත්තියක තියෙන විශ්වාසනීයත්වය. අපි ඒ ගැන කතා කරමු. ඔබර කතා කරන දෙයක් ඒ ගැන තියෙන බව මම දන්නවා. දැන් ප්‍රධාන ධාරාවේ ප්‍රවෘත්ති යම් කියන්නේ රජයට විතරක් නෙමෙයි ජනතාවට වග කිය යුතුයි. ඊළඟට ප්‍රශ්නයක් ඇති වුණොතින් කාට හරි අපහාසයක් වුණොතින් නඩු මාර්ගයකට යනවා. නමුත් මේ සමාජ දහලා අඩවිවල ලියන අය එක එක නම් වලින් ලියනවා. කවුද ලියන්නේ කියලා හොයාගන්න බෑ. ඉතින් එතකොට අද කාලේ යම් සිද්ධියක් වුණාම අපේ ප්‍රවෘත්ති යන්න නිශ්චිත වෙලාවල් තියෙන නිසා ඒවා සංස්කරණය කරලා ඒවා හරිද වැරදිද කියලා නැවත සොයලා බලලා එහෙම යන අතර තමන්ගේම ප්‍රවෘත්ති මේ අඩවි පවත්වගෙන යන අය ඉන්නවා. ඉතින් මේ අය හරි කැමති කාට හරි අපහාස කරන්න, කාට හරි බනින්න, කාව හරි හැල්ලොට ලක් කරන්න, සමහර සිද්ධි වැරදියට වාර්තා කරන්න. ඉතින් ඒක නිසා අපිට මේ පුංචි ටෙලිෆෝන් එකක් අතේ ජංගම දුරකථනයක් තිබුණට අපේ ප්‍රවෘත්ති පිළිබඳ අපි අපගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන්න ඒකට බෑ. ඒ නිසා මම හිතන්නේ හැම වෙලේම පිළිගත් නාලිකාවකින් එහෙම නැත්නම් ගුවන් විදුලියකින් එහෙම දෙන ප්‍රවෘත්ති මත අපි රඳා සිටිය යුතුයි කියලා. ඉතින් ඒ වගේ දැන් ඇත්තටම කියන්න වෙලා නැහැ. එහෙම වෙච්ච වැරදි ගණනාවක් තියෙනවා මේ රටේ. ඊළඟට මේ ජාතිවාදී ප්‍රශ්න ඇතිකරන ජාතික රූපවාහිනිය කවදාකවත් මිනිසුන්ව ජාතීන් වශයෙන් ආගම් වශයෙන් බෙදලා වෙන් කරලා මේ කොටවන වැඩ කරේ නැහැ. නමුත් දැන් මේ ජාලා මගින් ඉතා ඉක්මනින් මේ ගිනි ගන්නා සුළුයි ඒවා. ඉතින් ඒ නිසා අර අපි තාමත් භක්තියෙන් ආසාවෙන් උවමනාවෙන් බැලිය යුත්තේ නැරඹිය යුත්තේ යමක් ඉගෙන ගන්න නම් තොරතුරු දැනගන්න නම් පිළිගත් නාලිකාව. මේ අමුතුම ප්‍රශ්නයක්. ශ්‍රී ශාන්ත අන්තිම පොත දැනට ලිව්වා? ඒක නම් මං හිතන්නේ අදට අදාළ නෑ. දැන් ඊට පස්සේ තව එකක් ලිව්ව බිවුරු අඬ කියලා. නෑ අපිට අදාළයි. අපිත් මේ හොඳ පාඨකයෝ. හරි ડોක්ටර් අපිට වැඩි වෙලාවක් නෑ. දැන් අපි අවසානයට කතා කරන්න ඕනේ. අපි මුලින්ම කතා කළ යුතු දෙයක්. හැබැයි හැම මුලින්ම කතා නොකලත් අපි ජාතික රූපවාහිනිය අපි ඒක නිතර දකිනවා. හැම අංශයක්ම හැම අංශයකටම සම්බන්ධතාවයක් තියෙනවා. හරියට දම්වැලක පුරුක් වගේ. ඔබේ ක්ෂේත්‍රෙත් එහෙමයි. ඇම්බියුලන්ස් එක ඩ්‍රයිව් කරන කෙනා හරියට වෙලාවට තමන් යුතුක මිටු කළේ නැත්නම් කවරාකාර හෝ පසුබෑමක් ඊට පස්සේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ එකිනෙකාගේ කොරස හඳුනාගෙන ඒ වගකීම ඉටු කිරීමත් මේ එකමුතුව සාමූහික අපි කියන්නේ ටීම් වර්ක් එකක් විදිහට වැඩ කරන එකත් කොච්චර හොඳයිද වටිනවද? ඔව් ටීම් වර්ක් මගේ මේ මම ඉගෙනගෙන තියෙන මේ පබ්ලික් හෙල්ත් නැත්නම් මහජන සෞඛ්‍ය අංශයේ තියෙන ප්‍රධානම ඒරියා එකක්. නමුත් ටීම් එකක් නැතුව තනියෙන් කරන්න බෑ. මම ගොඩක් රට වසංගත තත්ත්වයන් මර්ධනය කරන්න තමයි ගොඩක් වෙලාවට ඔබ දකින්නේ නැති ඒකම රූපවාහිනියත් මට බොහෝ අවස්ථාවලදී උදව් කරා මාව බේරගත්තා. මොකද දැන් ජනතාවට මොකද හරි පණිවිඩය දෙන්නත් හැමතිස්සෙම ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු දෙන්නත් එතනදී ඒ ටීම් එක එහෙම නැත්නම් අපි එකතු වෙලා කණ්ඩායමක් හැටියට තමයි ඒ සියලුම දේවල් මර්ධනය කරගත්තේ. රටේ සෞඛ්‍ය ප්‍රශ්නයක් හරි මගට ගත්තේ. ඒ වගේම දැන් මෙතනදීත් මම හිතනවා ඒකම අපිට පුළුවන් වෙනවනේ ඒ ටීම් එක තව ටිකක් එක්ස්ටෙන්ඩ් කරන්න අනිත් ආයතනත් එක්ක. අපිටම තවත් දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මම, ඒ වගේම අනිත් අමාත්‍යාංශයක. ඒ වගේම දැන් අනිත් අපිට මාධ්‍ය එතන එක අමාත්‍යාංශයකට අයත් මාධ්‍ය එක අමාත්‍යාංශයක් නේ. එතකොට ඉතින් ඒ විදිහට අපිට සියලුම අයත් එක්ක සම්බන්ධ වෙලා මේ කටයුතු ඉදිරියට ගෙන ගියොත් ඊට වඩා ශක්තිමත් වේවි. උදාහරණයක් ලෙස දැන් මම දකින්නේ මම සෞඛ්‍ය අංශයෙන්. එතකොට මේ සෞඛ්‍ය නගා සිටුවන්න මේ රටේ මට හිතෙනවා අපි අනිත් සියලුම කණ්ඩායම් එකට එකතු වුණොත් සියලුම අමාත්‍යාංශ එක්ක එකතු වුණොත් හරියනවා. අන්තිමටම කියන්න තියෙන මොකද්ද? ඇත්තම දැන් මේ කිව්වා වගේ ටීම් වර්ක් එකක් නැත්තම් මොනවත් නැහැ. දැන් අපි රූපවාහිනි අපි කියමු. දැන් ඔයා ප්‍රෙසන්ට් කරනවා. ප්‍රොඩියුසර්ස් ටු මේ සබ් කන්ට්‍රෝල් රූම් එකේ ඉන්නවා. ඒතර නිවුස් කියනකොට අපි එඩිටර් ඉන්නවා. නිවුස් එඩිටර්, ස්ක්‍රිප්ට් රයිටර් ඔක්කොමලා ඉන්නවා. ඒකට මේ සබ් කන්ට්‍රෝල් රූම් එකේ ඉන්නවා මේ විෂන් මික්සර්, ඔඩියෝ මික්සර් ඔක්කොමලා එකට වැඩ කෙරුවේ නැත්තම් මේ වගේ දෙයක් කරන්න බෑ අපිට. ඉතින් ඒ නිසා මම හිතන්නේ ටීම් වර්ක් ඉතාමත්
වැදගත්තය. හිස වනා තහවුරු කරන දේ වචනයෙන් කියන්න. පාර්මිනේ මං මට අවසාන වශයෙන් මට හිතුණ මම මේ දේ කියන්න ඕනේ කියලා. මොකද මම හුඟක් වෙලාවට විශ්වවිද්‍යාලයේ වගේම නොඑක් තැන්වල තරුණ ළමයි සහ කුඩා දරුදැරියන් එක ගැවසෙනවා මම මගේ වෘත්තිය ගුරු වෘත්තියත් එක්ක. ඒකත් එක මට කියන්න තියෙන දේ තමයි දැන් අපි ජාතික නාලිකාව ගැන අපිට මේ තරම් වෙලාවක් අපිට කියන්න තිබුණේ මේකේ තියෙන ගුණාත්මක භාවය ගැන. හැබැයි පාරමී මේ වන විට මේ තරුණ පරම්පරාව සහ බාල පරම්පරාව රූපවාහිනී නර්මණකින් ගොඩාක් ඇත් වෙලා වෙනත් අන්තර්ජාලය ඔස්සේ වෙනත් දේවල් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් අපිට මං හිතනවා මං අද වගේ දවසක මං කියන්න කැමති ඒ වෙනුවෙන් මොනවා හරි වැඩපිළිවෙලක් තියෙනවා නම් තමයි මේ හොඳ අපි මේ විකාශය කරන හොඳ දේවල් ඊළඟ පරම්පරාවල් වලට යන්නේ. පැහැදිලිවම ඒ අභියෝගය අපි හමු වෙ තියෙනවා. ඒ අභියෝගයට දෙරිමත් අපි මුහුණ දෙමු. දැන් බෙවින්න ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මේක හරි සුන්දර කතාබහක්. මමත් ලැබපු හරි අමුතු මිහිරි අත්දැකීමක්. ඒ අත්දැකීම අපිට ළඟා කර දෙන්න අත්දැකීම් බහුල මේ හතර දෙනාටම බෙවින්න ස්තුතිවන්ත වෙනවා. සුනිල් අක්කා, ඩොක්ටර් නොයිලින්, ඒ වගේම ඉන්දිකා, බොහොම ස්තුති. අපි තව දවසක මුණ ගැහෙනවා කියන එක තමයි අපේ බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුව ඇතුව අපි නිකන් නම් යවන්නේ නැහැ. ඩොක්ටර් කියන නම් එපාද මේක හරියන්නේ නැහැ, මේක සීනි වැඩි කියලා. එහෙම නැහැ. හරි පදමට ගානට රසට හදපු කේක් එකක් තියෙනවා. ලංකාවේ ඉන්න බොහොම ප්‍රවීණ ප්‍රකට කේක් නිර්මාණ ශිල්පිනියන් දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ආහාර ගැනත් වැඩිපුර උනන්දුවක් තියෙන කෙනෙක්. මෙහෙමයි. මේකත් පරම්පරා දෙකක යුග දෙකක එකතුවක්. එක්කෙනෙක් ශාන්තා මායදුනි මහත්මිය, අනිත් කෙනා අපේ දුශාන්ති මදනායක, හෙලන් මදනායක මහත්මියගේ ආදරණීය දියණිය. බලන්න මේ මොහොව. අපි හැම විටම හිතන්නේ උත්සාහ කරන්නේ මේ මොහොව අවශ්‍ය බව. ඒ මොහොවෙන් තමයි රසවත් කේක් එකක් හැදෙන්නේ. දුශාන්ති හැමතිස්සෙම කියනවා පිටි හරියට සීනි හරියට තියෙන්න ඕනේ, බටර් හරියට බිත්තර හරියට තියෙන්න ඕනේ කියලා. ඒ මොහොව නෙවෙයිද නේද දුශාන්ති? ඔව් අනිවාර්යයෙන්. මේ මාදුර මහත්මිය, ඉතින් කොහමද? කොහමද? හොඳයි. සුභ උපන්දිනයක් අපිට. කපමු කේක් එක. අපි හැමෝම හරි කේක් කැල්ලක් දෙන්න ඕනේ කට්ටියට. අපි දෙන්නම කපන්න නේද? හරි මෙහෙමයි. හැපි බර්ත්ඩේ සින් කරමු. ඔව් අපි මෙහෙම කරමුද? අපි ඒක සින් කරන්න ඉන්දිකාර දෙමුද? බලන්නකෝ ලස්සනට සින් කරන හැටි. ඔව් මන් දන්න හොඳ ගායිකාව. හරි එහෙනම් මේ පාර්ශ්වෙට දෙමු. සුරේෂ් වගේ ගැටලුවක් නැහැ නේද? කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි අපි පටන් ගමු. Happy birthday to you. Happy birthday to you. Happy birthday Rupavahini, happy birthday to you. අපුඩියක් කෙනකම් බලාගෙන හිටියේ. සර් කරමුනේ. ආ සර් කරමුනේ ද? ඔව් ඒක ඔයාට බාරයි. අර ලස්සන කේක් එකක් අතට. ලස්සනයි නේ? ලස්සන. 27 වෙනි සංවත්සරයේ ලෝගෝ එකත් එක්ක. සුනිත් අක්කා මොකද කියන්නේ කේක් කැල්ලක් කනව නේද? එහෙම ප්‍රශ්නයක් නැහැ. සීන් ප්‍රශ්නයක් නැහැ. අර දෙක අදවගේ දවසක කන්න කේක් කවද කන්නද? හරියට හරි. Thank you. ડોક્ટર මොකද කියන්නේ බැලු බැල්මට කියන පුළුවන් කැලරි කීයක් තියෙනවද කියලා? කියන්නේ නම් පුළුවන්. කියන්න බලන්න. 200ක්? නැහැ. එතර නේ 100ක් විතර තියෙන්නේ. ආ මම ටිකක් ළඟට ආවා. හරි හරියට 100ක් නම් ඉති කමක් නැහැ. මේ පොඩියේ ලොකු කෑල්ලක් වෙනකොට නම් 200කට කිට්ටු. දැන් ඔය විදිහට කෑම පාලනය කරලා ඔය විදිහට ලස්සනට කෙට්ටු වෙලා ඉන්න. අනේ කෑම නම් පාලනය කරන්නේ නැහැ. ව්‍යායාම කරනවා. ව්‍යායාම කරනවා. ව්‍යායාම ඒක අවශ්‍යයි නේ. ඒක අනිවාර්යයි. ඒක අවශ්‍යයි. කෑම පාලනය නම් කරන්නේ නැහැ. මේ දවස්වල වැඩ කටයුතු ගැන ටිකක් කියමුකෝ. මොකද කරන්නේ? මම ඇත්තෙන්ම මම මේ ට්‍රේනින් කරනවා හුඟක් ඉංග්‍රීසි භාෂාව ට්‍රේන් කරනවා. නිවුස් ප්‍රෙසෙන්ටර්ස්ලවත් මම ට්‍රේන් කරනවා. මේ එතකොට මේ දැන් කම්පනීස් වලට මේ බිස්නස් ඉංග්‍රීෂ් ඒ වගේ දේවල් මම ට්‍රේන් කරනවා හුඟක්. ඒ වගේ මම ගායනාවක් කරනවා. ඔව් ගායනවනේ. ස්ටේජ් එකේ මේ සමහර ෂෝස් වලට මම ඉදිරිපත් වෙනවා. හරි රසවත් කේක් කැල්ලක් මගේ අතේ තියෙනවා. මේ රසය මම කියන්නේ පෙර ලැබපු පුරුද්දෙන්. ඒ කියන්නේ පෙර කේක් ඔයාගේ කැලේ නම් 200කට වැඩි. අනිවාර්යෙන්. එහෙනම් මේක මම උදේ ආහාරය බවට පත් කරගන්න. හොඳයි. හිතවතුනි අපිට ලැබිලා තියෙන වෙලාව ඉවරයි. 37 වසක් ගෙවි යන මේ මොහොතේදී තරඟකාරී නාලිකා හමුවේ
විවිධ අභියෝග දරමින් ජාතික රූපවාහිනිය බලාපොරොත්තු වෙන්නේ ඔබේ හිතයිශීම ඔබේ ඥාතිත්වය තහවුරු කරපු ඔබේ ළඟම හැඟීම් බර මාධ්‍ය සගයා වෙන්න. ඉතින් එහෙම යන ගමනට දිරිදෙන සුභ ප්‍රාර්ථනා එකතු කරන සියලු දෙනාටම දෙවෙනි ස්තුතියි. සුනිත්‍රා රාජකරුණානායක මහත්මිය බෙහෙවින්දු ස්තුතියි. පබා පරිහ වඩන වෛද්‍යතුමිය විශේෂඥ වෛද්‍යතුමිට ස්තුතියි. නාලින් හොන්ත මහත්මිය බෙහෙවින්දු ස්තුතියි. දිකපුමාලි මහත්මිය ඔබට බෙහෙවින්දු ස්තුතියි. මේ ස්තුතිය 37 වසක මෙය වෙනුවෙන් දරදියද්ද දහදිය හෙළුව සියලු දෙනාගෙන්ම ලැබුණ ස්තුතියක් බව සලකන්න. බොහොම ස්තුතියි. ඔබටත් එහෙමයි ආරාධනා කරනවා රැඳෙන්න කියලා සුක්‍රාදනු ගුසන සමග. දැන් කේක් කාලා ඉවරයි. හරීම රසයි. කේක් විතරක් නෙවෙයිනේ ලෝකේ රස නේද? මතකය බොහොම රහයි. ඊට වඩා සුහද පිළිසඳරක් හරීම රසයි. ඉතින් එහෙම රසවත්භාවය ඇති කරන දවසක මතු කරන දවසක ශාන්තමයතුනි මහත්මිය ඉන්නවා, දුශාන්ති මන්ද නායක ඉන්නවා. මේ දෙදෙනාත් එක්ක සුට්ටක් කතා කරන්න හිතුවා. අපි අයිබන් කියන්න ඕනේ නැහනේ. ඕනේ. හැමදාම අයිබන් කියනවනේ නේද? ජේෂ්ඨත්වයට තැන දෙමු. අනිවාර්යෙන් ඒකට කැමති කෙනෙක් තමයි මගේ මේ පැත්තකින්. ශාන්ත මයදුරු මහත්මිය, ඇත්තටම මේ සූප වේදේ කියන්නේ කලාවක් බව අපි තේරුම් ගත්තේ සෑහෙන කාලයකට පස්සේ. ඒක තේරුම් ගන්න දශක කීපයක්වත් නැහැ ගියවිලා. ඇත්තටම මේකත් කලාවක්. මේ කලාවේ හරියට নিমগ্ন වෙලා මේකෙත් කලාකරුවන් බවට පත් වෙලා මේ සූප වේදේ හොඳට ප්‍රගුණ කරලත් රහට ගුණට ආහාර හදන්න සකසන්න පුළුවන් වගේම වෘත්තියක් විදිහට මේක නියැලෙන්න පුළුවන් වගේම එතනින් එහාට ගිහිල්ලා ආර්ථික හයියක් එකතු කරගන්න පුළුවන් බවත් ජාතික රූපවාහිනිය ඔස්සේ අපි කතා කරලා තියෙනවා. ඒ වගේ සූප වේදින් ගෙනල්ලා තියෙනවා. ඔබ මොකද්ද මේ වගේ වෙලාවක හිතන්නේ මේ ගැන? ඇත්තටම ජාතික රූපවාහිනිය කියන්නේ වැදගත් කාර්යභාරයක් අයිති යුතුකමක් තියෙනවා රටේ ජනතාවගේ යහපතට දැනුම ලබා දෙන. ඉතින් ඒ ආයතනයක වගකීම යුතුකම හරියට ඉටු කරනකොට ඒ පිළිබඳ දැනුමක් තියෙන සම්පත්දායකව ගෙනල්ලා මේ කරන මෙහ අවුරුදු 37ක් පුරාවටම අපි හරියට අගය කරන්න ඕනේ රටවැසියෝ විදිහට වගේම මෙහට සම්බන්ධ වෙන පිරිස් විදිහට. ඉතින් ඒක ගැන හරි සන්තෝෂයි පාරමි. ඔව්, ඒ සන්තෝෂෙට අපි හිනාවලා ඉන්නවනේ. ඒකයි මේ හිනාව තියෙන සතුට තියෙන තැන. පොරුවට හිනාවෙන්නත් පුළුවන්, හැබැයි ඒක වටින්නේ නැහැ. ඉතින් මේ සතුටදායක දවසේ මේ සිනා මුසු මුහුණින් අපි මේ පිළිසඳරයේ දෙන මොහොතේ දුශාන්තටත් කියන්න දෙයක් ඇති. ඔව්, ඇත්තටම ගොඩක් සතුටුයි. 37 වෙනි සමරුමේදී මට කේක් එක හදන්න ලැබීමත් ඒ වගේම මේකට සහභාගී වෙන ලැබීමත් ඉතින් ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනවා ෂෙයා කරන්න. ඉතින් ලොකු සතුටක් තියෙනවා. මේ කීවෙනි කේක් එකද මේ හැදුවේ? ජීවිත කාලේ මං කියන්නේ. ඒක නම් ගණන් කරන්න බෑ. ඉච්චරටම හදලා තියෙනවා. ගොඩක් හදලා තියෙනවා. සමහර දවසට 400ක් හදලා තියෙනවා දවසට. ශාන්ත මයදුනි මහත්මිය මතකද ජාතික රූපවාහිනියේ මුල්ම කාලේ? මුල්ම කාලේ පාරමී ඇත්තටම ජාතික රූපවාහිනියේ පළවෙනි කාන්තා වැඩසටහන මම හිතන්නේ ශනිදා කාන්තා සංග්‍රහය කියලා. මං සුරමෙ මාපිටිය මහත්මිය තමයි ඒක කරේ. මට ඉතින් මට වාසනාව ලැබුණා පළවෙනි කාන්තා වැඩසටහන කරන්න ජාතික රූපවාහිනියේ. ඉතින් ඒකත් එක්ක හරිම සතුටක් තියෙනවා. ජාතික රූපවාහිනියේ ඉතිහාසය ගත්තාම දැන් අපි ඉස්සෙල්ලා කතාව අහගෙන ඉන්නකොට අපේ ඉතිහාසය තුළ රටේ මිනිස්සුන්ට කරපු සේවය ගැන බලද්දි පරමේ මිනිස්සුන්ට දැනුම දෙනවා කියන්නේ ජාතික නාලිකාවකින්. ඒක ලොකු පිනක් කියලා මම හිතන්නේ. මිනිසුන්ගේ දැනුම සමාජ යහපතට මිනිසුන්ගේ දැනුම දෙන්න සෑහෙන පැතිකඩ වලින් පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හුඟක් වෙලාවට කාන්තාවන්ටනේ කතා කරන්නේ යෝම් පෙහුම් ගැන, ගෙදර තියාගන්න එක ගැන, ලස්සන වෙන එක ගැන. ඊට අමතරව ගොඩක් ඉතින් වයස් ભેදයක් නැහැනේ පොඩි ළමයාගේ ඉඳලා වයසක එක්කෙනාගේ අවශ්‍යතා. ඒගොල්ලන්ගේ කාලය එක එක්කෙනාගේ අවශ්‍යතාවක් වුවම රසට කන එක, ලස්සනට හඳින එක, නිරෝගී සම්පන්නව ඉන්න එක, තොරතුරු දැනගන්න එක, සමාජයේ මිනිස්සු අඳුර ගන්න එක, ඒ විවිධ දේවල් මිනිස්සුන්ගේ ගෙවල් වලට ගෙනියන්න පුළුවන් මාධ්‍ය තමයි මේක. කොහොමද ලැබුණ ප්‍රතිචාර එහෙම ඒ කාලේ?
ඒ කාලේ. ඉතින් මිනිස්සු දැන් හදටත් ඉතින් ඇත්තටම අපි මේ මාධ්‍යයක් විදිහට අපි කොයිතරම් හැකියාවක් තිබුණත් මිනිස්සුන්ගේ ප්‍රතිරූපයක් හදාගන්න. ඒ කියන්නේ මිනිස් එක හිතලා කරනවා නෙමෙයි මොකක් හරි හොඳක් හරි නරකක් හරි දැන් අපි උනත් දකිනවනේ අපි රූපවාහිනිය දිහා බලලා පාරමි සමහරවිට සමහර අයට හරි ආදරය වෙනවා නේද? සමහර කය ගැන අපි මධ්‍යස්සව හිතෙනවා. ඒ වගේ එක එක්කෙනා ගැන එක එක එස්ටිමේට්ස් හදාගන්න මිනිස්සුන්ට වෙලාවක් දෙනවා මේ රූපවාහිනිය බලන් ඉන්නකොට. ඒ අතරේ තමන්ගේ තියෙන මේ පාළුව සංඛව මකා ගන්න. සින්දුවක් අහලා නාට්‍යයක් බලලා ඒ වගේ හැම දේ අතරෙම අපි කරන්නේ මොකද්ද? කෑමක් හදලා. මට මතක් වෙනවා පාරමී දැන් ඒ කාලේ දැන් නම් ඕගොල්ලෝ ડોක්ටර්ස්ලා ගෙනල්ලා මේක වෛද්‍යමය පැත්ත පෝෂණය ගැන කතා කරනවා. ඒ දවස්වල අපි කොච්චර කැපවීමක් කරාද කියලා දැන් හාල් ටිකක් හොදනකොට මිනිස්සුන්ට ඔය දාගෙන රතු හාල් අතුල්ලනවනේ. ඒකට අර විටමින් B ටික ඔක්කොම දිය වෙනවා. අර පලා උයනකොට ගින්දර ආරිනවා. උෂ්ණාත්‍යත් එක්ක විටමින් C පිච්චෙනවා. ඒතර කවුරුත් වෛද්‍යවරු හිටියේ නැහැ. ඒවම අපිම තමයි ඒවා ડોක්ටර්ස්ලාට කතා කරලා සෑහෙන කැපවීමකින් ඒ වගේ දේවල් කරා. ඒ කියන්නේ ඔබ කියන්නේ නිකම්ම නිකන් උයන එක නෙවෙයි. හැබැයි ඒ උයන එකට අපි කියන ශාස්ත්‍රයක් එකතු කරගෙන ඒකනේ පොඩි විද්‍යාත්මකව කරපු අවධියක් තිබුණා. මොකද කියන්නේ ගැන? අනිවාර්යයෙන්ම මොකද ගොඩක් අය දේවල් දන්නේ නැහැ. හරි ක්‍රමයට කරන්න, ඒ කියන්නේ විටමින් ඒව නැති වෙන විදිහට වැඩියෙන් පුච්චනවා, කලයක ලස්සනට තියාගන්න කෑමකත් ඒ වගේම තමයි. ඉතින් මං හිතන්නේ මමත් පොඩි කාලේ බලන් ඉඳලා තිනවා මෙහෙම ප්‍රෝග්‍රෑම්. දැන් දුශාන්තිකෙන් මම මෙහෙම අහන්නම්කෝ. දුශාන්ති පොඩි කාලේ දැකලා තියෙනවද ශාන්ත මාදුන මහත්මියගේ වැඩසටහන? අනිවාර්යයෙන්ම බලලා තියෙනවා. ඒවා හදන්න උත්සාහ කරලා තියෙනවා. පොඩි කාලේ තියෙනවද? ගොඩක් පොඩි හදලා තියෙනවා. හරි. මම පොඩි කාලේ ඉඳන් මම උයන පිහිනේවත් එක්ක හිටිය බව ආසයි. කියන්නේ මහුන් එතකොට ඔය චිත්‍ර අඳිනේවා, චිත්‍ර පාඩම පවා බලලා තියෙනවා, චිත්‍ර ඇඳලා එවලා තියෙනවා. ඉතින් ගොඩක් දේවල් නරඹලා තිනවා. ඉතින් ඒකෙන් ගොඩක් දේවල් පොඩි කාලේ ඉඳන්ම හැකියාව ලබාගෙන තියෙනවා. රොබින් හුඩ් බැලුවද? ඒකත් බැලුවා. කාටද ඔය මේ ඔය ටීම් එකේ ඔය ගැන් එකේ ආසම? මැරියන්ටනේ. මැරියන්ටද ආස? ඇයි ඒක දොස්තර ගොඩක් කතන්දර ගියානේ ඉතින් පොඩි කාලේ. ඉතින් ඒවා හැමදාම සෙනසුරාදාට බලනවා උදේට. රූපවාහිනිය සෑහෙන බැලුවා. දැන් ජීවිතේ අපිට යන්න මාර්ග හදලා දීලා තියෙනවා. ඒ ජීවිතයේ අපිට හදලා දීලා තියෙන මාර්ග වලින් හරි එක තෝරගෙන මේක තෝරා ගැනීම කියන්නේ පුදුම දෙයක්නේ. ඒ කියන්නේ හැම දෙයක්ම තීරණය කරන්නේ අපේ තෝරගන්න එක. අපි කොයි පැත්තද තෝරගන්නේ, කොයි මාර්ගයකද ගමන් කරන්න ඕනේ කියන එක අපේ ඩිසිෂන් එකක්. අපි තෝරගන්න දෙයක්. ඉතින් ඒක හරියට කරන්න ඕනේ. ඒක හරියට කරොත් ඒක හරි අඩිය තිබ්බනම් හරියට හරිනේ. මම කියන්නේ අපේ හිතවත් කාන්තාවන්ට උනා. මම ඉතිස්සලා පාරමී මගේ ප්‍රශ්නයක ලැබෙන ප්‍රතිචාර කොහොමද කියලානේ මම ඒකට හරි උත්තරයක් දුන්නේ. ඇත්තටම මං හිතන්නේ හරි සන්තෝෂයි ප්‍රතිචාර අහනකොට. මොන හරි දෙයක් මාධ්‍යකින් දෙයක් දැකලා මිනිසුන්ගේ ජීවිතයේ යහපතට ඒගොල්ලන් මොනව හරි දෙයක් එකතු කරගන්නවා නම් ඒගොල්ලන් අපිව පුද්ගලිකව අපි ඒගොල්ලන් වඳුරන්නේ නැති වුණාට බොහෝම සන්තෝෂින් ඇවිල්ලා කතා කරන්නේ. ඒගොල්ලන් යම්කිසි දෙයක් දැනුමක් අවබෝධයක් ලබා ගත්ත නිසානේ පාරමී. එතකොට ඉතින් ඒක ජාතික රූපවාහිනියටත් ඒකට සම්බන්ධ හැම දෙනා මේ අපගලට පේන්නේ නැති මේ ෆොටෝග්‍රාෆර්ස්ලා ඉන්නවා, අර මේකප් කරලා ලස්සනට එවන අය ඉන්නවා, මේකට වැඩසටහන් නිෂ්පාදකරු, ඒ සියලු දෙනාට මේ ගෞරවයත් යන්න ඕනේ. අපි ලබන යම්කිසි ප්‍රතිචාරයක් තියෙනවා නම් මිනිසුන්ගේ ආදරයක්, ඒක අපිට විතරක් නෙමෙයි මේ හැම දෙනාට මේක පිනක් කියලා මං හිතන්නේ. ආයතනයකින් කරන මිනිසුන්ගේ සමාජය යහපතට කරන දෙයක් පිනක් කියලානේ අපි පින කියන එක. ඇත්තම සමාජ වගකීමට ඒ උරදෙද්දී ජාතික රූපවාහිනියත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නේ එකම එක කාණ්ඩයක් නෙවෙයි, ඔබ දකින මා පමණක් නෙවෙයි, තව කණ්ඩායමක් ඉන්නවා. ඒ ගැන කතා කරමු. වෙලා පොඩක් බලන්නකෝ. තිරේ දකින මම, මේ පූරක භූමිකාව කරන මම, එහෙම නැත්නම් මගේ තවත් සහෝදර පූරක පූරිකාවන් ඉන්නෝ. ඉතින් මේ අය විතරක් නෙවෙයි, මේ එන මේ සම්පත්දායකයන් විතරක් නෙවෙයි, ඉතිහායින් ගියාම හිතවතුනි නිෂ්පාදකවරු, අධ්‍යක්ෂයන් සම්බන්ධ වෙන අය, ඉහළ නිලධාරීන් ඒ පමණකුත් නෙවෙයි. මේ කැමරාවෙන් මේ තිරෙන් අපිව බොහොම ලස්සනට සුහුරුව ඔබ වෙත, ඔබේ දෙනෙත්වතට ගේන්න, ඔබේ දෙනෙත් අභියසට ගේන්න කැමරාකරණයෙන් දායක වෙන කැමරා ශිල්පීන් ඉන්න බහුතරයක්. ඒ විතරක් නෙවෙයි, මේ ආලෝක තත්ත්වය යහපත් තියෙන්න ඕනේ. ඉතින් ඒ ආලෝකකරණයෙන් දායක
නායක වෙන ඒ ශිල්පීන් ඉන්නවා පසුතල බලන්න මේ පසුතල නිර්මාණය කරන්න කී දෙනෙක්ගේ නිර්මාණශීලී දායකත්වයද ලැබෙන්නේ මේ පසුතල නිර්මාණකරුවන් ඉන්නවා සහ ශබ්ද පරිපාලනයේ සම්බන්ධ වෙන බොහෝ දෙනෙක් ඉන්නවා ප්‍රධාන පාලක මැදිරියේ සම්බන්ධතාවය ලබා දෙන අය ඉන්නවා සියලුම දෙනා විවිධ විවිධාංශ විවිධ සේවා සපේන අය සමහරවිට එළියේ පරිගත කිරීමකට යනකොට රියදුරු තැන ඉඳලා මේ තේ හදන කෙනාගේ තැන ඉඳලා ඉහළම නිලධාරියා වෙනකන් ලබා දෙන දායකත්වයේ මතින් තමයි හිතවතුනේ ඔබ මාව දකින්නේ ඔබ අපව දකින්නේ ඉතින් මේ මේ ඒ කතා කරපු එක හොඳයි දැන් අපි කියවනේ කේක් එකක් රහ වෙන්න නම් මේ සංකලනය ඕනනේ නේද ඒ වගේ හැම දෙයකදීම මේ සංකලනය අවශ්‍යයි අනිවාර්යයෙන්ම මොකද අපි මෙතනට එන්නත් නිකම්ම මේසයක් උඩ කියලා හරියන්නේ නැහැ. ඒක ලස්සන මේසයක් ගේන්න ඕනේ, රෙදි කෑල්ලක් දාන්න ඕනේ. ඒ හැම දෙයකටම උදව් කරන හැමෝගෙම උදව්ව අවශ්‍යයි මම හිතන්නේ ප්‍රෝග්‍රෑම් එකක් ලස්සන කරන්න. මොකද අපි ප්‍රෝග්‍රෑම් එකකදී පෙන්නන දේ අපිට ප්‍රිය වෙන්න ඕනේ. ඉතින් එතකොට තමයි ගොඩක් අය කටත් අරගෙන ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඒ වගේම මම දන්නවා පාරමී ප්‍රතිචාර ගැන කතා කරද්දී ගොඩක් අය මෙතනින් එළියට යන්න කලින්ම ටෙලිෆෝන් එක රින් වෙනවා. සමහරු පිං දෙනවා. ඒ වගේම සමහර අය ස්වන් රැකියා විදියට කේක් හදනවා ඒවා පොඩි කඩවල් වලට දාලා සමහරු කියනවා එයා බෙහෙත් සල්ලි ගත්තා. ඉතින් හැත්තටම සතුටුයි. බෙහෙත් සල්ලි ගත්තා. බෙහෙත් වලට සල්ලි ගත්තා ජීවත් වෙන. මොකද කොළඹටත් එහාම ජාතික රූපවාහිනිය කියන්නේ හැම තැනකම හැම කෙනෙක්ම නරඹන නාලිකාවක්. ඉතින් හරි සතුටුයි ඒ වගේ දේවල්. මොකද අපිටත් පින්කමක් කරන්න දායකත්වය හදලා දුන්නේ ජාතික රූපවාහිනිය. මොකද ඒ වගේ නාලිකා තිබෙ නැත්නම් අපිට අද මෙතනට එන්න බෑ. මොකද ඒක බලලා ගොඩක් අය දැනුම අරගෙන ඒවා පොත්පත් වලින් ලියලා ඔව් හිතවතුනි අපිට අත්දැකීම් තියෙනවා අපිත් එක්ක කතා කරන මිනිසුන් ඉන්නවා අපිත් එක්ක කතා කරන අපේ ආදරති හිතවතුන් ඉන්නවා සමහර අය බබාට මහන ඇඳුමින් ජාතික රූපවාහිනී නුගසවන බලලා ඒ ක්‍රමවේදය ඉගෙනගෙන ඊට පස්සේ එක ගවමකින් තව ගවමක් තව ඇඳුමක් කොහොම මෙහොම් කරනින් ඉදිරියට ඉදිරියට ගිහිල්ලා අද වෙනකොට ලංකාවෙන් නම ගියපු අපි දන්නවා ඇඳුම් සාප්පුවලට ඇඳුම් ලබා දෙන විකුණන ලබා දෙන අයවලුන් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන මාධ්‍ය මෙහෙම මේක. ඒ කියන්නේ ඕන්න ටීවී එක දැම්මා රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක කරා බලනවා ඒ පොඩි සතුටක් ලබා ගන්නවා හරි ෂොක් කියලා නින්දට යන ක්‍රමවේදයක් ගැන නෙවෙයි අපි කතා කරන්නේ. ඉතින් ඒ හැම විටම ඉන්න තැනින් අඩියක් ඔබ උස්සලා ඒ අඩිය ගන්න ඕනේ ඒ අඩිය තියන්න ඕනේ. ඒකට දිරියක් තමයි අපි ලබා දෙන්නේ. ඉතින් අත්දැකීම් බහුල කෙනෙක් ඉන්නවනේ නේද? මොකද ජීවිතේම අත්දැකීම් ගොඩක්. තැන් තැන්වල ගිල පටිගත කිරීම් වලට සම්බන්ධ වෙලා තියෙන. ඉතින් ඒ අත්දැකීම් ඔස්සේ මේක ගැන කතා කරන්න දේවල් ඇති. ඇත්තටම පාරමී ජාතික රූපවාහිනිය ගත්තාම මම ඉස්සල කිව්වාගේ ශනිදා කාන්තා සංග්‍රහය රස විද ගොඩක් විවිධ ප්‍රෝග්‍රෑම් ඔස්සේ මම හිතන අන්තිමට අපි කරන එක තමයි රිවිදින අරුණැල්ල. මම දැනටත් සමහර දවස්වලට කරනවා. ඉතින් මට සතුටක් තියෙනවා ඒ අපි රිවිදින අරුණැල්ල ගැන මම පොඩ්ඩක් කතා කරන්නම්. අර කිව්වා වගේ දුෂ්යන්ත කිව්වා වගේ ඒකෙත් අපි කරන්නේ උගල වෛද්‍යවරේ කතා කරනවා ගහකින් අපේ රටේ සංස්කෘතිය ගමේ කෑම මිනිස්සු දන්නේ. දැන් අපි දකින්නේ මේ ඇම්බුල මොනවද තියෙන්නේ ගමේ රහට කෑම. ඒ කියන්නේ අපේ රස කියන එක හඳුනගත්තේ ශ්‍රී ලාංකේය මිනිස්සු හරි ආසයි ගමේ කෑම කන්න. ඉතින් එතන අපිට පෙන්වන්න අවස්ථාවක් ජාතික රූපවාහිනිය මම හිතන්නේ සිරිමලී අලහකෝන් මහත්මයෙකුට සෑහෙන්න මහන්සි වෙනවා. ඒකෙන් ගහෙන් ගෙඩියක් කඩලා මේක කොහොමද කිසිම මානසික පීඩනයක් නැතුව ඉක්මනට උයාගන්න කියලා විනාඩි දෙක තුනක් ඇතුළත උයලා පෙන්වන වැඩසටහන. දැන් මම වැඩිපුරම කාන්තාවන්ගෙට ලොකු මානසික පීඩනයක් දෙන එක තමයි මේ ඉවුම් පිහුම් කියන්නේ. ඒක බොහොම සුළු දෙයක් කියලා ඒකේ ගුණාත්මක පැත්ත ඒ වගේ ඒ සියලු දේ මිනිසුන්ගේ යහපත පවුලක් සන්තෝෂ වෙන්න අම්මා ඉස්රායෙන් ඉන්නව නම් පුළුවන්. ඒතර මුළු පවුලම සතුටුයි. ඒතර පවුලකෙන් සමාජය රට. ඉතින් ඒ වගේ මිනිස්සුන්ගේ යහපතකට අර ඉනිමඟ නගිනවා වගේ හැම පැත්තකින්ම අපිට දෙන්න පුළුවන් කෑම බීම විතරක් නෙමෙයි ඔයා කිව්වා වගේ ඇඳුම පැළඳුම වෛද්‍යමය පැත්ත. එතකොට තෝරා බේරාගෙන වැඩසටහන් කිරීම ගැන ජාතික රූපවාහිනියට යම් කෙසේ ගෞරවයක් හිමි වෙනවා. හැම දෙයක්ම දාන්නේ නැහෙනි. එතකොට පාරමී මොකද හිතන්නේ ගැන හුඟක් වෙලාවට සුදුසු වැඩසටහන් තෝරගෙන අපි ඒක ආගේ කරන්න ඕනේ. අර මිනිස්සු හොඳ නරක දෙකම මේක දිගින් ඉගෙන ගන්නවා. ඒතර හොඳ පුළුවන් තරම් කරන එක තමයි වගකීම.
ප්‍රමිතිය විශ්වාසනීයත්වය තහවුරු කරමින් තමයි මේ ගමන යන්නේ. ඒ නිසා තමයි මම කලිනුත් ඔබට කිව්වේ තවත් බොහෝ තරඟකාරී නාලිකා අතර මේ අනන්‍යතාවය රැකගෙන ප්‍රමිතිය රැකගෙන ඔබට වඩාම යහපත් දේ ඔබේ දෙනෙත්මානයට ගෙනෙන්න ගන්න උත්සාහය මේ උත්සාහය ලේසි පහසු උත්සාහයක් නෙවෙයි. හැබැයි ඒකට දිරිදෙන අයවලුන් සමග යන ගමනකදී ඒ උත්සාහය සාර්ථක වෙන බව අපි දන්නවා. අවසන් වශයෙන් දුෂ්ශාන්ති ඉස්සරහටත් එනවා නේද කේක් කරා? දැන් ඔය පිටරටවල ගිහිල්ලා ඉගෙන ගන්න ගොඩක් දේවල් ඒ හුඟක් ප්‍රයෝජනවත් උනානේ ජීවිතේ ගොඩනගා ගන්න. ඇත්තටම ගොඩක් දැන් මම කරන ෆීල්ඩ් එකයි ඉගෙන ගත දේ જાති දෙකක්. හැබැයි ඒ හැම දෙයක්ම ප්‍රයෝජනයි. මොකද අපි දෙයක් ඉදිරිපත් කරන විදිය කෙනෙක්ට ඒක අමාරු විදියට කම්ප්ලිකේටඩ් විදියට ඉගෙනුවොත් එයා කීයටවත් ඒක ඉගෙන ගන්න. ඒක අපි හරි සරලව දෙන්න ඕනේ. මොකද එතකොට තමයි මං හිතන්නේ ආස හිතෙන්නේ. ඉතින් ඉස්සලාම ආස හිතෙන්න ආස නැති අයට ආස හිතෙන විදියට අපි ඉදිරිපත් කරන්න ඕනේ. ඊළඟට මං හිතන්නේ ඒක ක්‍රමවත්ව කියලා දෙන්න ඕනේ. එතකොට තමයි අනේ ගොඩක් කරදර නෑනේ මේක ටික වෙලාවයි අපිට යන්නේ කරන්න කියලා. ඉතින් ඒ වගේ දේවල් මං හිතන්නේ විදේශයේ ගිහින් ඉගෙන ගත දේවනේ ඒ වගේ දැනුම ගත්තා. මොකද කම්ප්ලිකේටඩ් නැතුව හැමදේම සරලව ලස්සනට කළා. හැමදේම සරලව ලස්සනට කළා. එහි ප්‍රතිඵල ඔබත් අත්විඳිනවා අපත් අත්විඳිනවා. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ශාන්ත මායතුනි මහත්මියට සහ දුෂාන්ති මදනායක ඔබට. අපි පරම්පරා දෙකක් යා කරනවා. යා කරන තැන තියෙන පාලම බවට මට අදපත් වෙන්න පුළුවන් වුණා. බොහොම සතුටුයි. මේ සතුටු සිත තියාගෙන මේ විශේෂාංගයට සමුදෙන්නයි ලෑස්ති වෙන්නේ. අපි අයිබෝන් කියමු. කලින් අයිබෝන් කිව්වේ නැහනේ. අයිබෝන් හිතවතුනි ඔබේ හිතවත්කම අපිට තදට දැනෙනවා. ඒ හිතවත්කම නිසා තමයි මේ සතුටක් ඇවිල්ලා අපි අතීතාවලෝකනයකටත් යන්නේ. ඉතින් අනාගතය දකින්න අපිත් එක්ක ඉන්න මේ අනාගතයට යන මගෙත් ඔබ අපිට අවශ්‍යයි. අත්තල් බැනන් යමු අපි ඒ ගමන.